අද එහෙනම් අපේ දුම්බර ස්පිරිචුවල් කෑම්ප් එකේ අන්තිම දවස. පොඩි වැස්සක් ආපු නිසා අපිට පොඩි කාලයක් තියෙනවා ඒ වැස්ස පොඩ්ඩක් පායනකම් අපි ඊළඟ පියවරට යන්න. වැස්සේ පෑවෙ නැත්නම් අපි කොහොමද යනවා හුඩයක් කරන්. වෙලා තියෙනවනේ. අපි බැලුවේ ඒකයි පොඩ්ඩක් වැස්ස පායයිද කියලා. මේ බය වෙන්න එපා, අනිවාර්යෙන් වැඩේ කෙරෙන්න. අද වැස්ස කියන්නේ මහ දෙයක්. වැස්ස කියන්නේ අපිට අපේ ගමන නවත්තන්න කාරණයක් නෙමෙයි. හොඳයි. දැන් ඔයගොල්ලන්ට මොනම් හරි මේ ගැටලු තියෙනවද? හිත නිකරන හිත යන කියන වෙන අරමුණකට යනවා. යන්නේ අනාගත හරි අතීත අරමුණකට යන ගිහිල් එකරන ප්‍රපංචයක් තමයි ගොඩනගල උහිම විටි විට හිත විත්ත රවුන් හර නිකරන ඉන්න ඒක මන්දෙන් ගොඩක් කලින් භාවනා කරනවා. මට දැනෙනවා ඒක දැන් මම සිහින් ඉන්න කාලේ අඩුයි කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් කම් භාවනා කරන නිසා මම විතරව දැන් මම සිහින් ඉන්නවට කලින් වැඩි වෙනවා කියලා. නමුත් එහෙම නෑ, මගේ හිත හැම තිස්සෙම මට තේරෙන ඉත පිට යනවා, භාවනා සායනවා, ඒ වගේ නෙමෙයි. ඒකට මම දැනගන්න තත්ත්වෙ මගේ හිත විදිහ හරියට නැත්තම් වැරද්දක් තියෙනවා. නෑ වැරද්දක් නෑ, නමුත් මට හැංගී යනවා තාම යටි හිතින් ඒ අතීතයටයි අනාගතයට යන ප්‍රපංච කිරීමට අකමැති කියලා. මම හිතන හැමතිස්සෙම ඒ කියන්නේ දැන් මම පොඩක් කාලෙකට භාවනා කරන නිසා සිහියෙන් ඉන්න කාලේ දැන් ඇත්තටම වැඩි වෙනවා කියන්නේ. දැන් ඇත්තටම මේක මෙහෙතාවත් පොඩ්ඩක් ඇදුණා. දැන් සාමාන්‍ය විනාඩි 10ක් විතර වගේ ඉස්සර දිගට ඉන්න පුළුවන් නේද? පොරොන් ඉන්නකොට මට එච්චර කාලයක් ඉන්නකෝ විනාඩි දෙකක් තුනක් වගේ ඉන්නකොට මිට නිතරම පිට යනවා. ඒකද වෙන මොකක් හරි යන්නේ වර්තමාන අරමුණකට නෙමෙයි අතීතේ හරි අනාගතේ දිහා. ඔව් මට තේරෙනවා කියන්නේ. ඒකේ ඔයා තේරුම් ගන්න ඔයා ඔය කරන විස්තරේ ඔයා දන්නවා මේම හිත පිට යන්නේක අතීතයට අනාගතයට යන්නේක හිතේ ස්වභාවය කියලා. හරි, මේක දැනුමක් වශයෙන් ගන්නවා. නමුත් ඒක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් නැති නිසා තාමත් කැමති වර්තමානයේ. ඒ නිසා තමයි يعني ඔයා ඒ ප්‍රශ්නය යොමු කරන විදිහට ඔයාගේ මූණේ භාව ප්‍රකාශ වලින් පෙනී යන කාරණාව ඒක තමයි. හරි, ෂණය රැකගන්න දඟලන්න එපා. ෂණය රැකගත්තයි කියලා නිර්වාණයකටපත් වෙන්නේ නැහැ. මේ මොහොතේ හිටියයි කියලා නිර්වාණයකටපත් වෙන්නේ නැහැ. මේ වර්තමාන මොහොතේ හිටියයි කියලා අපි නිර්වාණයට හිතපත් වෙන්නේ නැහැ. ඔය නැවත කරන්න හදන්නේ ඔයාගේ හිතේ දැන් පවතින ස්වභාවයෙන් වෙනත් ස්වභාවයකට ගෙනියන්න හදන්නේ. අපි ඒකට කියන නම මොකද්ද? සමතේ. ඔය කරන්නේ සමතේ. ඔය ක්‍රමේ මේ ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයෝ අවුරුදු ගාණක් කරලා 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 ඔහොම ෂණය රැකගෙන රැකගෙන යන්න පුළුවන් ට්‍රාන්ස් තියෙනවා. හිතේ තියෙන අද්විතීය අවස්ථා 8ක් තියෙනවා. ඒකේ 8 වෙනි තැනටත් ගිහිල්ලා කිව්වොත් මේක වැඩන්නේ නැහැ. වාට ඕන නම් වාට මේ වර්තමානයේ හුස්ම රැල්ලට හරි හිත අරගෙන තියාගෙන එහෙම නැත්නම් මේ මොහොතේ ඇහෙන කුරුළු සද්දෙට හරි ඒකත් ඒ වගේම තමයි හුස්ම රැල්ලට හරි මේ මොහොතේ ඇහෙන කුරුළු සද්දෙට හරි හිත අරගෙන තව තවත් වර්තමාණයට අරගෙන ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වෝ ගියා වගේ ඊට පස්සේ ප්‍රථම ධානයටත් ඇවිල්ලා ဒုတိය ධානයටත් ඇවිල්ලා අන්තිමට අටවෙනි ධානයටත් ඇවිල්ලා ඔයාටත් කවදා හරි දවසක බෝධිසත්වයන්ට තේරුණා වගේම තේරෙයි ඕක වැඩන්නේ. තේරෙන්න ඕක වැඩන්නේ කියලා ඔයාටත් තේරෙන්න. අපෝනේ කලින් හිටිය විදිහම නෙමෙයි. දැන් ඔයා කලින් හිටිය විදිහ කියන්නේ දැන් ඔය ඉන්න විදිහනේ. දැන් ඔය ඉන්න විදිහේ ඔයාගේ හිත අතීතයටයි අනාගතයටයි යනකොට ඔයාගේ හිතේ අතීතය අනාගතය ප්‍රතික්ෂේප කරනවා. අවබෝධයට පත් වුණාට පස්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට කොහොමද කලින් හිටපු විදිය වෙන්නේ? තේරෙනවද වෙනසක් එතන තියෙනවා කියලා? ඔයාගේ දැන් මනස හිත අතීතයටයි අනාගතයටයි යනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් පිළිගන්නවා. අවබෝධයටපත් වුණාට පස්සේ හිත අතීතයටයි අනාගතයටයි ගියාට ඒක ප්‍රතික්ෂේප කරන්නේ.
ඒක එකක්ද දෙකක්ද? දැන් ඔයා ආයේ වගේ ප්‍රශ්නයක් ආයේ අහනවද? ඒක වැරදි අදහසක් ඒක. ඒ ඕක කියන්නේ ඔබ සමහර දේශනාවලදී කියනවනේ. එහෙමුණයි කියලා හිතන්න එපා මේ රහතෙකුයි පුතග්ජනෙකුයි එකයි කියලා. හසයි පොළොවයි වගේ. තේරුණා. රහතෙක්ගේ හිතත් අතීතයට අනාගතයටයි යනවා. ඒ අනේ කියා ප්‍රතික්ෂේප කරන්නේ. ඇයි යා අවබෝධයකට පත් වෙලා තින්නේ? මොකක්ද අවබෝධයට පත් වෙලා මොකක්ද එතන තියෙන අවබෝධය? දැන් ඔයාගේ හිත අනාගතයට ගෙනියන්නකො. දැන් අපි තව ටික වෙලාවකින් යනවනේ ගෙදරට. ගෙදරට ගෙනියන්නකො. ආ දැන් යන ගෙදරේ අනේක හිටියන හිතන්නකො. හිතුවද? තමන්ගේ ගෙදරටම ගියාද? දොර ඇරියද? ගෙදර දොර ඇරියද? දැන් ගෙදර ලොක් කරලා දාවි. ගෙදර කවුරුත්ම නැහැ. ලොක් කරලා දාවි. කොහෙද යතුරු හැංගුවේ? බස් එකේ. දැන් දොර ඇරියද? දැන් දොර ඇරියද? දැන් අරින් දොර ඇරියද? දැන් ඇරපම් බං. ඉතින් යතුර ගන්න බස් එකේ. ඉතින් කියන්නේ දැන් දොර අරින් මොකද්ද පේන්නේ? ඇරපු ගමන් ගෙදර මොකක්වත් පේන්නේ නැහැ. මොනවද පේන්නේ? දොර අරපු ගමන් අප්පම් මොනික ඇරපු ගමන් පේන්න දියලා තියෙන්නේ නේ. ජීවිතේට එක නැගලා පැදලා නැහෙනේ. දෙදිත් වනන වැඩි. දැන් බලන්න, දැන් ඔයා අනාගතේ නෙවෙයි මැව්වේ. දැන් උනට ඔයා ඉන්නේ කොතනද? දැන් ඔය අනාගතේ කියන ඩේටා ටික ඔක්කොම ආවේ කොයි මොහොතේද? ඉතින් එතකොට ඔයා කවදාවත් අනාගතයට ගිහිල්ලාද? ඉතින් ගිහිල්ලා. නමුත් ඔයා ඇත්තට අනාගතයකට ගිහිල්ලාද? අනාගතය ගැන හීන මැව්වට ඉන්නේ කොතනද? ඉතින් මොහොතේදී රහතන් වහන්සේ කෙනෙක් ඕක තමයි දන්නේ. කොච්චර අනාගතය ගැන හීන මැව්වත් ඒ අනාගතය නෙමෙයි. ඒ වර්තමානයේම තමයි. ඔයා ඒ වර්තමානයේම කොටසක් තමයි අනාගතය කියලා නම් කරගෙන තියෙන්නේ. ඔයයි ඒක ලේබල් කරන් තියෙන්නේ. දැන් ඔහොමම පුළුවන් අතීතයක් ගන්න. කවුරු හරි මැරිච් එකක් නැත්නම් ඊයේ වෙච්ච හයික් එක අරගන්න පුළුවන්. ඊයේ වෙච්ච දවසේ සිදුවීම අරගන්න පුළුවන්. අපිට මතක් කරන්න පුළුවන්. අපි හිතනවා අපි අතීතයට ගියා කියලා. ඒ වුණාට මොකක්ද ඇත්තට මෙතන තියෙන්නේ? මේ මොහොතේම තියෙන මතක ගොඩක් ගන්න. මේ වර්තමානයේම තමයි. මේ මුළු අපිට තියෙන්නේ සදාතනික වර්තමානයක් විතරයි. ඒ වර්තමානය, ඒ සදාතනික වර්තමානය අපි කොටස් තුනකට අපි කඩාගෙන තියෙනවා. අතීතය, අනාගතය, අතීතයේ අනාගතයට සාපේක්ෂ වර්තමාන. දැන් ඔයා ඔය එන්න දඟලන්නේ සදාතනික වර්තමානෙට නෙමෙයි, අතීතයේ අනාගතයට සාපේක්ෂව තියෙන වර්තමානයකට. සමතෙන් එන්න හදන්නේ එතනට. දැන් එතකොට ඔයා ආවා කියන්නකෝ එතනට. ඒ සාපේක්ෂ වර්තමානෙට ආවා කියන්නකෝ. දැන් ඒ සාපේක්ෂ වර්තමානය තුල නිවන් දැකලා කියලා හිතන් ඉන්නවා. ඒ සාපේක්ෂ වර්තමානයේ පවතින්නේම මොකට සාපේක්ෂව? අතීතයටයි අනාගතයටයි සාපේක්ෂව. එතකොට ඔයාගේ නිවන පවතින්නේ මොකට සාපේක්ෂවද? අතීතයටයි අනාගතයටයි සාපේක්ෂව. එතකොට ඔයා ලබලා තියෙන සාපේක්ෂ නිවනක්ද නිර්පේක්ෂ නිවනක්ද? නිවන නිර්පේක්ෂයි. දැන් ලොජිකලි තේරුණාද ඒක දැන වැරදි කියන්නේ? නිවන නිර්පේක්ෂයි. නමුත් ඔයා යන්න උත්සාහ කරන්නේ සාපේක්ෂ නිවනකට. ඔක තව විදිහකට කියන්න. දැන් කට්ටිය දේශනාවෙන් නිවන් යනවනේ. හරි. දැන් මේ අපිට දේශනාව කරනකොට ඔයගොල්ලන්ගේ හිතේ යම්කිසි නිවීමක් ඇති වෙනවා. එතකොට ඒ නිවීම ඇති වුණේ මොකට සාපේක්ෂවද? දේශනාවට. මේ දේශනාව දෙනසම් නිවීම තියෙනවා. දේශනාව නැති වුණොත් නිවීම නැති වෙනවා. එතකොට ඒ දේශනාවට සාපේක්ෂව නම් නිවනට ගියේ, ඒ නිවනත් සාපේක්ෂයිද නිර්පේක්ෂයි? එහෙම සාපේක්ෂ නිවනක ඉන්නවා නම් හඳුනා ගන්න පුළුවන්
එයාට දේශනා ඕනේ. අරක්කු වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙට අරක්කු ඕනේ වගේ එයාට දේශනා නැතුව ජීවත් වෙන්න බෑ. දේශනා නැතුනොත් ඔළුව අවුල් වෙන්න ගන්නවා. ආයි පට්ට පෘථග්ජන වෙන්න ගන්නවා. පිස්සු හැදෙනවා. ඒතකොට ඩග් ගාලා දේශනා නැද්ද දේශනා නැද්ද? ඒ දේශනාවට සාපේක්ෂ නිවීමක ඉන්නේ. මම තව ස්ටෙප් එකක් ඇතුළට යන්න. ඕගොල්ලන්ගේ හිත ඕගොල්ලන්ව දුකටපත් කරනවා. මොකක්ද හේතුව? හේතුව ඇවිල්ලා ඕගොල්ලෝ ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා අද දවසේ පායන්න ඕනේ. ඒ පෑවුවොත් තමයි අපිට අර පියවර 100 භාවනාව සතිමත් ඇවිදීම කරන්න පුළුවන්. එහෙම බලාපොරොත්තුවක් තිබුණා. හරි? දැන් අද මොකද උනේ? වැස්සා. දැන් බලාපොරොත්තුව කඩ වුණා. බලාපොරොත්තුව කඩ වුණාම දැන් ඒ වැඩේ කරගන්න බැරි වුණා. බැරි වුණාම මොකද වෙන්නේ? දුකටපත් වෙන. දුකටපත් වෙනකොට ඕගොල්ලෝ හිතනවා මට බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයට සිද්ධ වුණා නම් ඒ කියන්නේ අද හොඳට පායලා තිබ්බා නම් මට මගේ වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් මගේ හිත දුකටපත් වෙන්නේ නැහැ. නමුත් මගේ බලාපොරොත්තුවට ප්‍රතිවිරුද්ධ දේ සිද්ධ වුණේ. අද වැස්සා. ඒ නිසා මට අවශ්‍ය දේ කරගන්න බැරි වුණා. ඒ නිසයි මම මේ දුකටපත් වෙන්නේ. එහෙම කියලා හිත නිවා ගන්නවා. මොකක්ද ඒ නිවන? ඒකත් සාපේක්ෂ නිවනක්ම තමයි. ඔයා හිතපු චින්තන ක්‍රමයට සාපේක්ෂව තමයි හිත නිවෙන්නේ. ඔයා හිතුවේ නැත්තම් අර විදිහට මේ බලාපොරොත්තුවක් තිබීමක් ගැන, ඒ බලාපොරොත්තුව ඉටුවීම ගැන, කඩවීම ගැන, ඒ චින්තන ක්‍රමය එතන තිබුණ නැත්තම්, ඒ චින්තන ක්‍රමය මං අයින් කරොත් ආයි දුකේ නින්නේ. එතකොට දුක නැති වෙලා තියෙන්නේ චින්තන ක්‍රමයට සාපේක්ෂව. යම්කිසි චින්තන ක්‍රමයට සාපේක්ෂවත් අපි නිවනක් ලබලා තියෙනවා නම් ඒකත් සාපේක්ෂ නිවනක්. ඒ චින්තන ක්‍රමය අයින් කරපු ගමන් නැවත හිත දුකටපත් වෙනවා. ඔන්න ඔය කොටස කොට දෙන්න තේරෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් හිත නිවා ගන්න චින්තන ක්‍රමයකින් නෙමෙයි. එයාගේ හිත ඔය වගේ සිද්ධියක් සිද්ධ වුණා කියන්නකෝ. ඒකට ප්‍රතිවිරුද්ධ දේ හිතලා එයා හිත නිවා ගන්නෑ. යයිනේ නිර්පේක්ෂ නිර්වාණ කිසිම චින්තන ක්‍රමයකට එයා හසු වෙලා නෙමෙයි හිත නිවා ගන්න. ඒක තමයි රෝගතරණ සූත්‍රේ අරයට කියන්නේ. හරි ගැඹුරු තැන මේ දර්ශනයේ තියෙන ගැඹුරුම තැන එතන. පීනන්නෙත් නැහැ, නොපීනන්නෙත් නැතු මම සස රෝගයේ තරමින් දැන් කරෙත් නැහැ, නොකර සිටියෙත් නැහැ, හිතුවෙත් නැහැ, නොහිත හිටියෙත් නෑ. අන්න එහෙමයි මම මේ සසරෝගයේ තරණය කරේ කියලා ඕගතරණ සූත්‍රේ. ඒක හැමෝටම කියන්නේ ගියේ නෑ. ඒක මේ අඟුලිමාලට කිව්වෙත් නෑ, රජ්ජු මාලට කිව්වෙත් නෑ, පටාචාරාට කිව්වෙත් නෑ, කිව්වේ නෑ. ඒක කිව්වේ අන්න අර මනුස්සයාට විතරයි. ඒක ඕගතරණයේ කියන කොටස අතිශය දර්ශනයේ දින ගැඹුරුම තනක් ස්පර්ශ කර. ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ හොයන්නේ. මම දවසක් අපේ ඔය ගාල්ලේ මේ CCTV වැඩ කරන්න ළමෙක් ආවා. ඊපස්සේ ළමයා ඔය බණ අහනවා ඔය තව හාමුදුරු කෙනෙක් ඉන්න ඇඹිලි පිටිය පැත්තේ. ඒ හාමුදුරන්ගේ බණ අහනවා. ඒ හාමුදුරුව කියන බණ වැරදි නෑ. ඒක පොතේ විදියට හරි. ඒ කියන්නේ ඇසත් රූපයත් ස්පර්ශයත් ඇති වුණාම විඥාණය පහළ වෙනවා. එතකොට එයාට ලෝභ සිතක් ඇති වුණාම එයා ඒක ඒ විදියට තමයි දකින්නේ. ආ මෙතන මේ ලෝභය මේ රූපයකට ඇහැ ඇදිලා ගියාම මෙතන තියෙන්නේ බාහිර රූපයත් ඇසත් ස්පර්ශ වීමක්. එතකොට පස්සේ හට ගන්නවා, අභ්‍යන්තර රූපය හට ගන්නවා, විඥාණය හට ගන්නවා. එන්න එහෙම එයා හිතනවා. චින්තන ක්‍රමයේ හිතනවා. එතකොට ඒ චින්තන ක්‍රමයේ හිතනකොට එයාගේ ආශාව පහ වෙලා යනවා. තෘෂ්ණාව පහ වෙලා යනවා. එයා කිව්වා එන්න එහෙමයි හිතන්නේ. කනට ආපුවමත් එහෙමයි. ඒක හරි. ඒක තමයි මෙකැනිසම් එක. එතකොට මං එයාට මේ වාහනේ යන ගමන් මේ මං ඇහුවා ඔයා කැමති නැද්ද ඔය මහා චින්තනේ ඔය හිතන්න එපා ඇසක් රූපයක් ස්පර්ශයක් චක්කු විඥානයක් ඔය මොකක්වත් හිතෙන්නේ නැතුව ඔයාට සනසීමෙන් ඉන්න හිතෙන්නේ නැද්ද ආස නැද්ද කියන්නේ උගො මමත් හොයන්නේ ඒක තමයි කියන්නේ අන්න ඒක තමයි ගෞතම බුදුහාමුදුරුවෝ කියපේ ඒක චින්තන ක්‍රමයකින් යන එකක් නෙමෙයි
හරිද? අන්න ඒ චින්තන ක්‍රමයකින් නොයන තැන තමයි අපි විසින්ම හොයාගන්න ඕනේ. ඒක කාටවත් ඔයාට දෙන්න බෑ. මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ සාපේක්ෂ නිර්වාණයක් කොච්චර කරත් මේ දේශනාවේ. මට දෙන්න පුළුවන් චින්තන ක්‍රමයක්. ඇයි ඒ මං ඒ චින්තන ක්‍රමය දෙන්නේ? අන්තගාමී වෙලා ඉන්න ඕගොල්ලෝ මධ්‍යස්ථ කරන්න විතරයි. මට කරන්න පුළුවන් එච්චරයි. මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට ආවට පස්සේ ඔරුවත් ඕගොල්ලෝ හබලත් ඕගොල්ලෝ පැදගෙන යන්න ඕනේ ඕගොල්ලෝ. එතනින් එහාටත් මම ගෙනිච්චොත් ඒ යන්නේ ඔය සාපේක්ෂ නිර්වාණයකට. මට සාපේක්ෂව හදපු දූපතකට මම ඕගොල්ලන් ගෙනියන්නේ. ඒක වැරදි. ඒ වෙලාවේදී මම අසරණයි. මට කරන්න පුළුවන් එකම දේ ඕගොල්ලෝ අන්තවාගාමී වෙලා ඉන්නවා. ඒ අන්තගාමීත්වයෙන් මුදවන්න ප්‍රතිවිරුද්ධ චින්තනයක්. අනුසෝතගාමී චින්තනයෙන් අසරණ වෙලා ඉන්න ඕගොල්ලන්ට ඒකෙන් මුදවන්න පටිසෝතගාමී චින්තනයක් කියන එක විතරමයි කරන්න පුළුවන්. ඒ පටිසෝතගාමී චින්තනයෙන් ඔගොල්ලෝ හිතන විදිහට ප්‍රතිවිරුද්ධ චින්තනයෙන් ඔගොල්ලම මධ්‍යස්ථ කරන්න පුළුවන්. එච්චරමයි කරන්න පුළුවන්. එතනින් එහාට ඔගොල්ලන් අර පොඩි ළමයි මොන්ටිසෝරි ගෙනිනවා වගේ ඇඟිල්ලෙන් අල්ලන් මොන්ටිසෝරි නිර්වාණයකට ගෙනියන්න බෑ. ඒක මොන්ටිසෝරි නිර්වාණය. එහෙම ලැබපු අය ඉන්නවා මොන්ටිසෝරි නිවන් ගියා. ඒ ඉන්නේ මොන්ටිසෝරි එක. මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට මධ්‍යම ප්‍රතිපදාවට දැම්මට පස්සේ ඉතිරි ටික ඕගොල්ලෝ කරන්න ඕන. එතනින් එහාට අපේ නෑ. කරන්න දෙයක් නෑ. ඒක තමන් කරගන්න. තේරුණා? අන්න මේ කොටස හොඳට තේරුම් ගන්න. හරි. එතනින් එහාටත් ඕනනම් මට ඕගොල්ලන් ගෙනියන්න පුළුවන්. තල්ලි දෙනවා. එතනින් එහාට තමයි මගේ බිස්නස් එක පටන් ගන්න. තේරුණා? එතනින් එහාටත් ඕගොල්ලන් මන් නැතුව බෑ කියලා ගෙනියන්න පුළුවන්. මට බිස්නස් කරන්න ඕන නම් මං එහෙම කරන්නේ නැහැ. නැත්තම් මටත් ලස්සන නිවනක් හදලා එතන ගෙනියලා තියන්න පුළුවන් මැරෙනකම්. මැරෙන වෙලාව තමයි තේරෙන්නේ මේ හිටියේ බොරු නිවනක කියලා. තේරෙනවද? ඔය සද්දම්ම පුණ්ඩරික සූත්‍රය කියලා මහායාන සූත්‍රයක් තියෙනවා. ඔය සූත්‍රය මම විස්තර කරලත් ඇති. ඒක කියන්නේ කතාව. ගෞතම බුදුහාමුදුරුව මේ අද මම මේ කිව්වා වගේම දේශනයක් කරා සාරිපුත්ත මොග්ගල්ලාන එතන කියන්නේ ඔක්කොම රහතන් වහන්සේලා කියලා. හරි. ඒගොල්ලෝ රහතන් වහන්සේලා නෙමෙයි ඒ වෙලාවේදී. ඒගොල්ලෝ අරහත්ත්වය සාක්ෂාත් කරලා හිටියේ නැහැ. නමුත් මහායානිකයන්ට ඕනේ අරහත්ත්වයට පහර දෙන්නේ නැහැ රහතන් වහන්සේලා කියලා ගත්තා. එහෙම රහතන් වහන්සේලා දාස් ගානක් සැරියුත් මුගලන් පිරිස එකතු කරගෙන ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා, මහණෙනි මම මෙතුවක්කල් ඔබට නිවනයි කියලා කියපු එක නිවන නෙමෙයි කියලා. ඒතර සූත්‍රයේ තියෙනවා සැරියුත් මුගලන් දෙනමගේ කිහිල්ලෙන් දාඩිය දාන්න පටන් ගත්තා කියලා බය වෙලා. ඒ රහතන් වහන්සේලා කිහිල්ලෙන් දාඩිය දාන්න විදියක් නැහැ. ඒ කිව්වේ මම මේ දැන් කලින් කියපු එක. ඒ කිව්වේ මං ඔහෙලව මෙච්චර වෙලා ගෙනාවේ සාපේක්ෂ තැනකට කියලා. ඒ අනිත් චින්තනය මම දුන්නේ ඔයගොල්ලන්ගේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවටේ කියලා. ඊට පස්සේ සද්දම්ම පුණ්ඩරික සූත්‍රය කියනවා උඹලට මං වගේ වෙන්න ඕන නම් මං වගේම තමන්ම ගවේෂණය කරලා යන්න වෙනවා බුද්ධ භූමියට යන්නේ කියලා. ඒ කතාව හරි. ඒ කතාව තමයි මං අර කලින් කිව්වේ. තේරුණා? බුදුරෙට්ට කරන්න පුළුවන් එකම දේ අන්තවාදී මනසක් මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට දාන එක විතරයි. ඒක මේ මධ්‍යම ප්‍රතිපදාව හොයන්න හොයාගන්න විතරයි බුදු කෙනෙක් එන්නේ. ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට වැටිච්ච මිනිස්සයා තමන්ම තමයි ඒක පැදගෙන යන්න ඕනේ. නැත්තම් තාමත් එයා ඉන්නේ සාපේක්ෂ නිවනක. හිත නිවිලා අපි දන්නවා හිත සැලෙන්නේ නැහැ, හිත දුකටපත් වෙන්නේ නැහැ, කලින් වගේ ගැටෙන්නේ නැහැ. නමුත් ඒක හරිම එක නෙමෙයි. චින්තන ක්‍රමයකින් නම් තාම හිත නිවන්නේ. ඒක හරිම එක නොවේ කියන එකට හොඳම සාක්ෂියක් Taman ළඟ තියෙනවා. ඒ තමයි හිත හිමින් සිරේ දුකට පත් කරනවා. පත් කරනකොට මොකක් හරි චින්තන ක්‍රමයකින් නිවා ගන්න. ඒක හරිම එක නෙමෙයි. හරිම එක ලබලා නම් එහෙම කිසිම චින්තන ක්‍රමයකින් හිත නිවන්නේ නැහැ. ඔච්චර කේන්ති ගියත්, ඔච්චර රාගයක් ආවත්, කොච්චර ඊර්ෂ්‍යාවක්, කුහකත්වයක් ආවත්, ආදරයක් ආවත්, කරුණාවක් ආවත් ඒක බැලන්ස් කරන්න චින්තන ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි හරිම එක. ඔව්, ඉතින් අර අපි හිතාගෙන ඉන්න දේවල් තියෙනවනේ ඔක්කොම අනිත්‍යයි.
නිවන කියලා හිතාගෙන ඉන්න දේවල් දින්නේ ඔක්කොම අනිත්‍ය වෙන. ඒක හරි කාදක. මෙහෙම එන්ලයිට්මන්ට් එක කියන්නේ එක මොහොතකදී සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක කාලාන්තරයක් පුරා සිද්ධ වෙන එක. ඒක එක මොහොතකදී සිද්ධ වෙන්නේ නැහැ. එක මොහොතකදී ආ මේ අත්දැකීමෙන් මම නිවන් දැක්කයි කියනවා නේද? ඒව ඇවිල්ලා ඒව ට්‍රාන්ස්. තේරුණාද? එතකොට එයායි අත්දැකීමක් ගිලලා ඉන්නේ. දැන් ඔහොම අත්දැකීම් ගොඩාක් තියෙනවා විස්තර කරන්න ගියොත් ඒ. හරිද? එහෙම එක මොහොතකදී ක්ෂණත්‍රයකදී සිද්ධ වෙන එකක් නෙමෙයි එන්ලයින්මන්ට් එක කියන්නේ. ඔයාගේ හිත තේරුම් ගන්න තමයි කිසිම සාපේක්ෂ චින්තනයක් නොමැති නිර්පේක්ෂ නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. ඔයා තමයි ඉතිරි ටික කරගන්න ඕනේ. සතිමත් වෙලා ඔයාගේ හිතේ තියෙන සීක්‍රට්ස් ටික ඔයා දැනගන්න ඕනේ. ඔයාගේ හිතේ තියෙන ගහන වංගු ටික දැනගන්න ඕනේ. ඒ ගහන වංගු ටික දැනගන්න තමයි ඔයා ඒකට දිය වෙලා යන්නේ. එක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. එක ෂණත්‍රයකදී සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය දැන් අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් සමහර වෙලෙට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේක දැන් මම මහායාන සූත්‍රයක් කිව්වා මේක තේරවාද සූත්‍රවල තියෙනවද කියලා. ඕකට තමයි නම් කියක්ව නමුත් ඒක පැහැදිලි නැහැනේ. දැන් ඕනතරම් තේරවාද ත්‍රිපිටකයේ සූත්‍ර මේවට තියෙනවා. හොඳම මම එකක් කියන්න. දැන් ඔය ගෞතම බුදුහාමුදුරුවෝ එයාගේ හිත විශ්ලේෂණය කරගත්තානේ. ඒ හිත විශ්ලේෂණය කරගත්තම ඒ හිත වැඩ කරන දැන් මම කියනවා මේ හිත වැඩ කරන පිළිවෙල දැනගත්තමයි නිවෙන්නේ කියලා. දැන් ඕක කොහේ හරි තියෙනවද? ඔව් තියෙනවා. කොහෙද තියෙන්නේ? දැන් ඕක දන්නේ නැහැ. මේ මම කියන්න. මම ඒකේ තියෙනවා ලස්සන සූත්‍රයක්. මජ්ඣිම නිකායේ සිහනාද වග්ගයේ දේවදහ විතක්ක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ඣිම නිකායේ සිහනාද වග්ගයේ දේවදහ විතක්ක සූත්‍රය කියලා. දේවදහ විතක්ක සූත්‍රය කියන්නේ ද්වයතාවයේ විතර්ක කිරීම කියන සූත්‍රය. ওই සූත්‍රයේ ගෞතම බුදුහාමුදුරුව හරි ලස්සන විස්තරයක් කරනවා. ඒ තමයි ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා එයා බෝධිසත්ව කාලේ එයාගේ හිත ගවේෂණය කරන කාලේ අහිංසා විතර්කයි ඒකටනේ කමන්නේ දැන් හිතන්නකෝ අපි සාමාන්‍ය මිනිස්සෙක්ට මුලින්ම තියෙන හිංසා කරන්න විතර්කයක් අනිත් අයට හානි කරන්න. හිංසා විතක්ක. කවුරු හරි කෙනෙක් මේ හිංසා විතක්ක ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ මනස හිංසා විතක්කම අනිත් අයට හිංසා කරන්න කියලා නිතර නිතර කල්පනා කරනවා නම් ඒකම නම් නිතර කල්පනා කරන්නේ ඒ මනස ඒ පැත්තට ගමන් කරනවා. එයාට හීන පේන්නේත් ඒ ගැන. එයා මනෝ ගහන්නේත් හිංසා කිරීම ගැන. ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ බෝධිසත්වයෝ සතිමත් බවින් තේරුම් ගත්තා. ඒ හිංසාව තුළ කල්පනාව නිතර නිතර බරනම් එයා ඊට පස්සේ හිංසා කිරීම ගැන කල්පනා කරනවා. ඊට පස්සේ කරනවා මහණෙනි මං ඊට පස්සේ මොකද කරේ? මේ හිංසා විතක්ක නැති කරන්න මම අහිංසා විතක්ක ගත්තා. ඊට මම නිතර නිතර අහිංසා විතක්ක මෙනෙහි කරන්න ගත්තා. ඊට පස්සේ මම දැක්ක මගේ මනස මාර වැඩක්. දැන් මගේ මනස අහිංසා ඩ්‍රීම් මයි ගහන්. අහිංසා මනෝමයි ගහන්. අහිංසාව ගැනමයි හිතන්නේ. ඊට පස්සේ මගේ මනස කාමභෝගී විතර්ක වලින්ම දේවල්ද කාමය හොයනවා කාමයම ගවේෂණය කරනවා ඇස පිනවන්නම නහය ගඳ සුවඳ හැමදේම පිනවන්නම මම උත්සාහ කරපු කාලයක් තිබුණා. ඒ කාලය තුල මගේ මනස හොයන්නේ මේ දේවල්. මගේ මනස හදන්නේම ඩ්‍රීම්ස් ඒ පැත්තට. කාමභෝගී විතක්ක. ඊට පස්සේ මම ඒක නැති කරගන්න නෛෂ්කර්ම විතක්ක හිතන්න ගත්තා. ඒව ඔක්කොම අතහරින එක ගැන ඒවයින් මේ නික්මෙන එක ගැන ඒ නෛෂ්කර්ම විතක්ක හිතන්න පටන් ගත්තා.
එතකොට මේ නෛෂ්කර්ම විතක්ක හිතන්න හිතන්න ඊට පස්සේ මගේ මනස නෛෂ්කර්ම ඩ්‍රීම්ස් හදන්න පටන් ගත්තා. නෛෂ්කර්ම ඩ්‍රීම්ස් හදන්න පටන් ගත්තා. අන්න ඔය සූත්‍රයේ ඔය විදිහට ආහිංසා විතක්ක ඊට පස්සේ නෛෂ්කර්ම විතක්ක තව එක විතර්කයක් තියෙනවා. ඒ විදිහට ගෞතම බුදුහාමුදුරගේ මනස දෙපැත්තට බදාලා බලපු විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ එක චින්තන ක්‍රමයක් නිතර නිතර මෙනෙහි කරනකොට ඒ තුල මනස ගමන් කරනවා. ඒකට ප්‍රතිවිරුද්ධ චින්තනයක් නිතර නිතර මෙනෙහි කරනකොට ඒ තුල මනස ගමන් කරනවා. ගෞතම බුදුහාමුදුරුවෝ දැක්කා මෙන්න මේ විදිහට තමයි මනස වැඩ කරන්නේ කියලා. ඔන්න ඔය දේදහ විතක්ක සූත්‍රයේක ලස්සනට විස්තර කරනවා. ඊට පස්සේ ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා නමුත් අර හිංසා විතක්ක, කාමභෝගී විතක්ක වලට වඩා නෛෂ්කර්ම විතක්ක, අහිංසා විතක්ක හොඳයි. ඇයි ඒ? ඒ වයින් අපිව හානියටපත් කරන්නේ. අපිව විනාශයටපත් කරන්නේ. මම ඒක තමයි අර පළවෙනි දවසේම කිව්ව හිත සල්ලේක කරන්න ඕනේ කියලා. හිත මනුෂ්‍යත්වයට ඔසවා තබන්න ඕනේ කියලා. සත්‍ය අවබෝධය වෙන්න නම් දැන් මෙන්න මේ කොටස හරි වැදගත්. මේ කොටස තේරුම් ගත්තේ නැත්නම් ධර්මයේ වලිග බා ගන්න ඉඩ තියෙනවා. හරි? ධර්මයෙන් අනික් මිනිසුන්ට හානි කරන්න ඉඩ තියෙනවා. එතකොට ලස්සන උපමාවක් මට මතකයි මේ සූත්‍රයේ දිනන මේ එළු රංචුවක්. ඔය එළු රංචුවක් ගැන. එළු රංචුවක් ඉන්නවලු. මේ එළු රංචුවට වතුර බොන්න මඩ කඩਿੱත්තක් තියෙනවා. මේ මඩ කඩਿੱත්තට යන්න හරිම ආරක්ෂිත පාරක් තියෙනවා. ඒ වගේම මේ මඩ කඩਿੱත්තට යන්න අනාරක්ෂිත පාරකුත් තියෙනවා. මෙතන ඉන්නව වැද්දෙක්. මේ වැද්දාට ඕනේ මේ එළු රංචුව මරන් කන්න. මේ වැද්දා මොකද කරන්නේ? වැද්දා හදනවා පඹය උදින්නේ. එක පඹයක එළුවෙක්. අනික් පඹය එලිච්චියෙක්. මේ වැද්දා මුලින්ම කරන්නේ අර ආරක්ෂිත පාර වහලා දානවා. වහලා දාලා අර අනාරක්ෂිත පාරේ එළුවයි එලිච්චියි හිටවනවා. එළුව හිතනවා මේ පාර තමයි ආරක්ෂිත පාර මොකද අන්න එළුවෙකුත් ඉන්නෝ එලිච්චියෙකුත් ඉන්නේ. අර එළුව රංජෝ මෝඩයෝ වගේ අනාරක්ෂිත පාරේ යනවා. ඒ අනාරක්ෂිත පාරේ යනකොට ඒගොල්ලොම හානියටපත් වෙලා මස් වැද්දාගේ ගොදුරක් බවට පත් වෙනවා. මඩ කඩਿੱත්ත හොයාගෙන යනවා. එතකොට ඔගේ ලස්සනට විස්තර කරනවා මේ එළුව රංජෝ කියන්නේ කවුද? එළුව රංජෝ කියන්නේ පෘථග්ජන මිනිස්සු. මොකද්ද මේ මඩ කඩਿੱත්ත කියන්නේ? මේ මඩ කඩਿੱත්ත කියන්නේ මේ කාම ලෝකය. අපි හැමෝම මේ කාම ලෝකය පරිහරණය කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොමද එහෙම කියන්නේ? ඇයි? මේකට යන්න ආරක්ෂිත පාරකුත් තියෙනවා, අනාරක්ෂිත පාරකුත් තියෙනවා. කාම ලෝකය පරිහරණය කිරීම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ආරක්ෂිත පාරේ ගිහිල්ලා කාම ලෝකය පරිහරණය කරොත් එළු රංචුවට කිසිම හානියක් නෑ. එතකොට කවුද මේ මස්වැද්දා? මස්වැද්දා තමයි මාරයා. මස්වැද්දා තමයි මාරයා. එතකොට ඒ මස්වැද්දාට ඕනේ මේ මාරා ග්‍රහණයට අර එළු රංචුව අරගන්න. එයා මොකද කරන්නේ මුලින්ම? අර ආරක්ෂිතව යන්න තියෙන පාර, අර අහිංසා විතක්ක වලින්, නෙක්ඛම්ම විතක්ක වලින් ඒ කාම ලෝකේ පරිහරණය කරන්න තියෙන පාර, නොබැඳී නොඇලී කාමයේ පරිහරණය කරන්න තියෙන පාර එයා වහනවා. වහලා මොකද්ද කරන්නේ? එළුවෙකුයි එලිච්චියෙකුයි දාන. ඔය එළුවට එලිච්චියටයිත් ලස්සන එකක් තියෙනවා. එකක් නම් ඔය අපේ හිතේ තියෙන හඹයම කියලා ගතියක්. ඒ දෙයම හොයාගෙන යන ගතිය. එක පඹයක ඒ හඹායෑම. ඒ හඹායෑම කියන එක දානවා. ඔය හඹායෑම හිතට අරමුණක් ආපුව මේ හඹායෑම කියන එක පස්සේ ගියාම එයා අනිවාර්යයෙන්ම මාර්ගග්‍රහණයට අහු වෙනවා. යන්න තියෙන අර මඩ කඩਿੱත්තම තමයි. නමුත් අර වැරදි පාරේ ගිය නිසා හිංසා විතක්කෙන්, කාමරාගී විතක්කෙන් එතනට ගියපුවාම එයා මාර්ගග්‍රහණයට අහු වෙනවා. අන්න ඒ නිසා තමයි අපි මුලින්ම හිත සල්ලේක කරන්නේ. පටිසෝතගාමි චින්තනයක් දාලා ද්වේෂය මෛත්‍රියට පෙරලන්නේ. ලෝභය පරිත්‍යාගයට පෙරලන්නේ. මොකද ඒ මඩ කඩਿੱත්තට ලෝභයෙන් ද්වේෂයෙන් යන එක අනාරක්ෂිතයි. ඒ මඩ කඩਿੱත්තටම අලෝභයෙන් අද්වේෂයෙන් යන එක ආරක්ෂිතයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මුලින්ම මඩ කඩਿੱත්තට යන්න ඕන නම් හිත අලෝභයට අද්වේෂයට පෙරල ගන්න. අන්න ඒකට පටිසෝතගාමි චින්තනය දාන්න. බුදුරැ ඇවිල්ලගේ අනිත් පැත්ත දේශනා කරන්නේ ඒකට. එතකොට ඇයි මේ ඕකම කියන්නේ? ඇයි ඔයගලන්ට සහජයෙන්ම තියෙන්න බැරිද අලෝභයයි අද්වේෂයයි? එහෙම වෙන්නේ නෑ ලං. මනුෂ්‍ය මනස සහජයෙන්ම නපුරට තමයි නැඹුරු. ඒක අර මනෝවිද්‍යාවෙත් තියෙන දෙයක්. අපේ මනුෂ්‍ය මනස හැමතිස්සෙම සර්වයිවල් වලට තියෙන්නේ.
සවයිවල් වලටදී දැන් උදාහරණයක් කියන්නේ මෙතන පුතු සීමිතයිනේ. පුතු සීමිත තැනකට කට්ටිසක් එනකොට අපේ හිතේ ඇතුලේ වැඩ කරන ටක් ගාලා කියලා පුතුවක් අල්ල ගන්නවා. අපි කලින් ගියේ නැත්තම් පුතුව නැති වෙයි කියලා. දැන් මෙතන හොඳට කෑම තිබුණා. කෑම සීමිත කරා නම් බලා ගන්න පුළුවන්. පොලිමසක් ගාලා පයින්නෝ. දන්සැලේ පොර කන්නේ. අර කොවිඩ් කාලේ පොලිමේ ඉන්නකොට රණ්ඩු උනේ. අපි හැමෝටම මේක තියෙන. ඒක සහජයෙන්ම එන්නේ ඒක තමයි. සහජයෙන්ම තියෙන්නේ අපේ තියෙන සර්වයිවල් ඉන්ස්ටික්ට් එක. අපිව කොහොම හරි අපිව නඩත්තු කරගන්න ඕනේ. අපිව පවතින්න ඕනේ. අපි පවතින්න ඕනේ. ඒ පැවතීම සඳහා තරඟයක් තියෙන්න ඕනේ. ඒ තරඟේ ඔය ආදරය කර කර කරුණා කර කර කරන්න බෑ. ඒකට බෙල්ල කපාගෙන තමයි යන්න තියෙන්නේ. එතකොට අපිට සහජයෙන්ම අන්නේ ඒක තමයි බස්සල එවන්නේ චිප් එක. පොදුවා පවතින්න ඕනේ. වාගේ ජාන પરම්පරාව ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ ජාන પરම්පරාව ඉදිරියට යන නම් ඔයා පවතින්න ඕනේ. ඔයා පවතින්න නම් ඔයා හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඔයා හොඳට කාලා බීලා ඉන්න නම් ලෝකේ සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් තියෙන්නේ නමුත් අවශ්‍යතා අසීමිතයි. මිනිස්සුත් අසීමිතයි. උන් එක ගේමක් දීලා තමයි කොහොම හරි මේ සීමිත සම්පත් ටික ගන්න ඕනේ. ඒ සඳහා ඉන්බිල්ට් චිප් එකක් දාලා ඉවලා තියෙන්නේ ද්වේෂයටයි ලෝභයටයි මෝහයටයි. අනිත් පඹය මෝහය අවිද්‍යාව. එක පඹයක ඇවිල්ලා අවිද්‍යාව අනිත් පඹය ඇවිල්ලා ඒ අර හබා යෑම. හිතේ තියෙන හබා යන ගතිය. ඔන්න ඔය දෙක දාලා තමයි ඕගොල්ලන් අර හානිකර පාර ගෙනියන්නේ. හානිකර පාර කාමයේ හොයාගෙන ගෙනියන්න ගෙනියන්නේ. ඒක හොඳයි මේ සසර පවතින්න සසර නවතින්න එක හරි හානිකර. හරි? එතකොට ඔය ද්වේදහ විතක්ක සූත්‍රය උදන කියනවා ඔන්න ඔය ට්‍රැප් එකට අපි අහු වෙලා ඉන්නේ. ඒ ට්‍රැප් එකෙන් මිදෙන්න නම් අපි අර අවිද්‍යාව කියන එළු එලි එළුවට පඹයටයි ඒ වගේම අඹායම කියන පඹයටයි අහු වෙන්නේ නැතුව ඒ වගේම ආරක්ෂිත පාර කියන පිරිසිදු කරගෙන අපේ හිත අලෝභය, අද්වේෂය, අහිංසාව, නිෂ්කම්ම කියන සංකප්ප හරහා කාම ලෝකේ පරිහරණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තව සූත්‍රයක් තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන්නේ. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා හරි ලස්සන කතාවක්. ඒ තමයි මේ සාමාන්‍ය මිනිස්සෙක්ට පිළිකුල් දෙයක් දැක්කම එයාට ඒක පිළිකුලක් දැනෙනවා. දැන් අර මීහරක් කුණ දැක්කම අපි පිළිකුලක් දැනෙනවා. ඒ වගේම හිත බැඳල යන දෙයක් දැක්කම ඇද බැඳ ගන්න දෙයක් දැක්කම හිත ඒකට ඇද බැඳ ගන්න. නමුත් ඊට පස්සේ ඒක විස්තර කරන රහතන් වහන්සේගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා. රහතන් වහන්සේ කෙනෙක්ට පුළුවන් තමන් කැමති දෙයක් දැක්කොත් ඒක කැමති ලෙස දකින්නත් පුළුවන්. තමන් කැමති දෙයක් දැක්කොත් ඒක අකමැති ලෙස දකින්නත් පුළුවන්. තමන් අකමැති දෙයක් දැක්කොත් ඒක අකමැති ලෙස දකින්නත් පුළුවන්. තමන් අකමැති දෙයක් දැක්කොත් ඒක කැමති ලෙස දකින්නත් පුළුවන්. ඒ කියන්නේ දකින වස්තුව මොකක් වුණත් ඒකට තමන්ට තියෙන කැමැත්ත අකමැත්ත මොකක් වුණත් එයාට ඕන විදිහට දකින්න පුළුවන්. දැන් කොහොමද ඕක කරන්නේ? අන්න ඕක කරන්න නම් ඕගොල්ලෝ සතියෙන් මේ හිත වැඩ කරන පිළිවෙල දැනගන්න ඕන. අපිට අවශ්‍ය ඵලය හිතන්නකෝ කැමැති දේ අකමැති ලෙස දකින්න එක කියලා. අවශ්‍ය ඵලය කැමැති එක අකමැති ලෙස දකින්න. ඵලයක් එන්නේ අනිවාර්යෙන් හේතු වලින්. ඒ හේතු ටික ගවේෂණය කරගත්තම ඒ හේතු වලින් පුළුවන් අපිට අදාළ ඵලය ගන්න. රහතෙක්ට අන්නේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ හිත සම්පූර්ණයෙන් ගවේෂණය කරලා තමන්ගේ හිත අවබෝධ කරලා නම් ඉන්නේ ඕගලන්ට ඕන විදිහට මේක පරිහරණය කරන්න පුළුවන්. මේ වෙලේ වැස්ස කැමැති විදිහට ගන්නත් පුළුවන්, අකමැති විදිහට ගන්නත් පුළුවන්. රසට හදලා තියෙන කෑම ටික කැමැති විදිහට ගන්නත් පුළුවන්, පිළිකුලක් නැස ගන්නත් පුළුවන්. මොකද අවශ්‍ය ඵලය අපිට අවශ්‍ය ඕන විදිහට දාගන්න. ඔය සූත්‍ර දෙකෙන්ම විග්‍රහ කරන්නේ මේ හිත වැඩ කරන මෙකැනිසම් එක තෝරගන්න එක තමයි ගෞතම බුදුහාමුදුරගේ දර්ශනයෙන් ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ අපිට ඕන විදිහට හිත අපිට පරිහරණය කරන්න පුළුවන්. තේරුණා? හරි. තව මොන හරි ගැටලු තියෙනවද? දැන් මොනාද උනේ කාමරේදී? අපේ කාමරේ නම් ගොඩක් දේවල් වුණා මම හිතන්නේ. ඔව්. දැන් මං කියුවේ ඇත්තම විපස්සනා වැඩෙන්නේ කාමරේදී කියලා.
නින්දට බාධා වෙනවා, ඒ දොර ක්‍රාස් ගාලා ඇහෙනවා, ඊට පස්සේ අර බාත්รูම් එකේ ලයිට් එක කෙලින්ම ඇහැට වදිනවනේ, ඒකෙන් ටක් ගාලා හැරෙනවා. හොඳම විපස්සනා මෙතන තමයි සිද්ධ වෙන්නේ. මොකක්ද උනේ? කවුද කතා කරන්නේ? ඉතින් ඔය දැන් ඔයාලා සමනය වුණේ, එතකොට කොහොමද සමනය කරගත්තේ? ඉතින් මෙහෙමයි, අපි යමු හිතන්නකෝ. දැන් හරි නිදාගෙන ඉන්න වෙලාවේ අල්ලපු ඇඳේ දෙන්න හොඳටම කයියක් ගන්න. එතකොට මට නිදාගන්න බෑනේ. එතකොට මට නිදාගන්න බැරි නම් මට පැහැදිලිව කියන්න පුළුවන් මේ මං නිදාගන්නවා, මේ මගේ නිින්ද ඔගොල්ලන්ගේ කතාවට බාධාවත්ද කියන්නේ. ඒක අපි කැම්පස් එකේ ගොඩාක් කරලා තියෙනවා. කැම්පස් එකේ ඔය පාඩම් කරන ස්ටඩි ඒරියා එකක් තියෙනවානේ. මේ ස්ටඩි ටේබල් එකේ අපි පාඩම් කර කර ඉන්නකොට එහා පැත්තේ උන් කෑ ගහනවා. එතකොට අපි නිහිල් අහනවා, සමාවෙන්න, අපි මෙහා පැත්තේ පාඩම් කරනවා, අපි පාඩම් කරන එක ඕගොල්ලන්ගේ කෑ ගැහිල්ලට බාධාවත්ද කියන්නේ. එහෙම තමයි ඒක අහන්න ඕනේ. හැබැයි ඔහොම වෙන්නේ නැහැනේ, අපිට එනවානේ කේන්තියක්. දැන් ඔය කේන්තිය අවශ්‍යම නැහැ අර ගහන්න. කෙනෙක්ගෙන් ඉල්ලීමක් කරන්න, කරුණාකරලා ඔය ලයිට් එක නිවන්න, කරුණාකරලා ඔය දොර වහන්න, කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න කියන එක කියන්න, කරුණාකරලා වෙලාවට එන්න, කරුණාකරලා නිදාගන්න එපා මම මේ දේශනේ පවත්වනකොට. ඒක මට කේන්ති අරන් කියන්නත් පුළුවන්, කේන්ති නැතුව කියන්නත් පුළුවන්. දැන් වැදගත් වෙන්නේ කේන්ති නැතුව කියන එකනේ, අර පිච්චෙන්නේ නැතුව කියන එකනේ. කේන්ති නැතුව කියලා මම කියන්නේ පිච්චෙන්නේ නැතුව කියන එකනේ. ඒ පිච්චෙන්නේ පිච්චෙන්නේ ඔයා නිශ්ශබ්දතාවය පිළිබඳ තද බලාපොරොත්තු කියන නිසා. ඔයා නිදා ගන්න වෙලාවට කවුරුත් වාගේ නින්දට බාධා කරන්න ඕනේ නැහැ කියන බලාපොරොත්තු වාගේ හිතේ තියෙන නිසා. එතකොට ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වුණොත් එහෙම ඔයාට ඔය පිච්චීම එන්නේ නැහැ. හැබැයි ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් වුණාම හිතේ පිච්චීම එනවා. හැබැයි ළම ඔය පිච්චීම ආවත් නාවත් නින්ද යන්නේ නැහැ එහා පැත්තේ කතා කරනකොට. නේද? පිච්චීම එන එක නොයන එක පැත්තක තියන්න. නින්ද යන්නේ නැහැ එහා පැත්තේ කතා කරනකොට. දැන් රහතන් වහන්සේ කෙනෙක් උදන බුදියන් හිටියා කියන්නකෝ. එයාගේ හිත පිච්චෙන්නේ නැහැනේ. ඒත් රහතන් වහන්සේ කෙනෙක්ගේ අල්ලපු වැටේ ඉන්න එක කය ගහනකොට රහතන් වහන්සේට නින්ද යන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ මොකද කරන්නේ? එයාට පිච්චෙන්නේ නැහැනේ. එයාට තුලම් ඕනනම් ඉල්ලීමක් කරන්න. ඔන්න ඕක පොඩ්ඩක් මේ සද්දේ අඩු කරගන්න. එහෙම නැත්නම් මගේ නින්ද ඔබේ සද්දේට බාධාවත්ද කියලා අහන්න පුළුවන්. එහෙම තමයි අහන්න ඕන. අන්න ඒ වගේ අවස්ථා වලින් අපිට හිත ගවේෂණය කරගන්න පුළුවන්. තේරුණා? තව ඒ වගේ ප්‍රශ්න වෙච්ච දේවල් තියෙනවද? ඇඳ ගොරවනවා, ඇඳ හොලවනවා. ඒ ඔක්කොම හොඳයි. හැබැයි මේ භාවනා කරනකොට මෙච්චර ග්‍රවුන්ඩ් එකක් තියෙනකොට ඒ මැද්දේ පුටුව තියන් වාඩි වෙන්න එපා. මොලයක් තියෙන්න එපා. මෙතන සක්මන් කරන්න තියෙන්නේ මේ ටික විතරයි. මේ පැත්තේ එකකට සක්මන් කරන්නත් බෑ එතන මැද්දෙන් ගහගෙන. අර පැත්තේ එකකට සක්මන් කරන්නත් බෑ එතන මැද්දෙන් ගහගෙන. මෙච්චර මොලයක් නැතුව ඉතින් කොහොමද කතා කරන්නේ? මොලයක් තියෙනවා. අනිත් මිනිස්සුන්ට බාධා. මම අර මුලින් කිව්වේ මම ඉහළට ගන්න හුස්ම පොද පහළට හෙලන එක අනිත් අයට බාධාවක්ද කියලා බලන්න. ඔයාගේ මොකද්ද මෙතන තිබුණේ? නේ? හුස්ම කොහොම බාධාවක් වේද අනිත් මිනිස්සු? එහෙම කරන්නේ. ඒ පරාර්ථේ නේ. පරාර්ථේ ෂෝ එකට තියෙන්නේ. පරාර්ථේ ඇඟේ තියෙනවා නම් ඕක මට හිත අපිට හිතෙන්නේ. එහෙම කරන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ ඉන්නකොට මම යනවා. මෙතන කොරිඩෝ එකේ ඉන්නකොට මම එයා ඉස්සරහ යන්නෙත් නැහැ. මේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා කුඩි ඉහළගෙන මෙහෙට ආවේ. ඒවයි පරාර්ථය කියන්නේ. පරාර්ථය කියන්නේ ෂෝ එකට කරන ඒවා නෙමෙයි. තේරෙනවද? පරාර්ථය නෑ. තේරෙනවද?
අන්න ඒ ගුණාංග බලන්න තමන් තුල ඒවා නැද්ද කියලා. ඒව හදා ගන්න ඕනේ. මොකද මම ඔයගලන්ට තව රහසක් කියන්නේ. මේ ඉතින් ලේසිකට කියන රහසක් නෙමෙයි මේක කිව්වොත් එහෙම මට තෑ. මේ මමන්නේ නැහැ කියන දේ. මේක බිස්නස් එකේ අන්තිමටම කියන රහසක්. මේක මොකද වන්න දැන් ඔයගොල්ලෝ යන ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලා නිවන් දකින්න ඔයාලා නිවන් දකින්න ඕනේ. ඔයාලා හිත විමුක්තියකට පත් කරගන්න ඕනේ. ඔයාටත් ඕනේ. 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 එහෙනම් මොකටද ආවේ? ආතල් ගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට හිතේ මොකක් හරි යා ළඟා කරගන්න ඕන එකක් තියෙනවා කියන්නකො. කවදාවත් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තුවක් ඉඳන් මේක වෙන්නේ. මේ විශ්වයේ වැඩ කරන පිළිවෙලක් තියෙනවා. ඒක සීක්‍රට් එක. ඒ සීක්‍රට් එක හොයාගත්තා විතරයි රහත් වෙන්නේ. මොකද ඒ සීක්‍රට් එක දන්න කෙනෙක් ඉන්නවා තුස්ස. දැන් ඔයාට රහත් වෙන්න ඕනේ. හැබැයි දැන් මං කිව්වා ඔයාට රහත් වෙන්න ඕන නම් ඒත් රහත් වෙන්න බෑ. හැබැයි රහත් වෙන්නත් ඕනේ. දන්න කෙනෙක් ඉන්නවා තුස්ස මේ සීක්‍රට් එක. ඒක කතාව වචනනේ. එක එකයි කියපු වචන කැලිල මට අනිත් පැත්තට ගහන්න. ඒක සීක්‍රට් එක තමයි කියන්න හොඳ නැහැ ඒක. කවුරුවත් දන්නේ නැහැ. දන්නවද අතුස්ස? ඈ? දැන් ඔයගොල්ලන්ට රහත් වෙන්න ඕනේ. හරිද? හැබැයි මං කිව්වා ඔයගොල්ලන්ට රහත් වෙන්න ඕන උනාට ඔයගොල්ලන්ට රහත් වෙන්න බෑ කියලා. නේද? ඕනකම අතහැරියට රහත් වෙන්න බෑ. ඉතින් ඕනකම අතහැරපු උන් තමයි අර අඳන පල්ලෙහා දොලේ නනයි. උන්ට රහත් වෙන්න ඕනේ නෑ, උන් රහත් වෙන්න එපෙයි. ඒ වල්ගේ පාග ගන්න එපා. අපිත් කියනවා සෝතාපන්න වෙන නම් සෝතාපන්න වෙ මේ පළවෙනි එක තමයි සෝතාපන්න වීම අතාරින්න ඕනේ කියලා. එහෙම අතාරපු ගමන් ඊට පස්සේ පුළුවන් අරේ බජව්වත් දා දොලේ නනයි, උන් සෝතාපන්න වෙන්නේ. එහෙනම් ඉතින් ඕගොල්ලෝ විතරක් සෝතාපන්න නොවි ඉඳීවි, අනිත් ඔක්කොම සෝතාපන්න වෙවිනේ. උන්ට එක එකක් හිතෙන්නේවත් නැහැනේ සෝතාපන්න වෙනනේ. දැන් උදාහරණයක් විදිහට මේ ගමේ මිනිස්සු ඇදිනේ තව 10000ක් 15000ක්. උන් එක එකක්වත් ආවේ නැහැනේ මේ වගේ වෙනසටහනකට. එතකොට මේ වැඩසටහනට ආවෙ නැහැ කියන්නේ ඒගොල්ලන් සෝතාපන්න වෙන්න ඕනේ නැහැනේ. එහෙනම් ඒගොල්ලෝ සෝතාපන්න වෙන්න බෑ. එහෙම වෙන්න. ඒ ටොපි ගාලා තියෙන බණ අහන. අපි දන්නවා මේක කියන්න ඕනද නැහැ. නෑ. ඒත් නෑ. ඒ සසර තමයි අනිත් දරුවොත් ඔක්කොම හොයන්නේ. සාමාන්‍ය මිනිස්සු හොයන්නේ ඔය ධර්මයක් ඕනේ නැති මිනිස්සු ඕන තරම් ඉන්නේ. ඒගොල්ලෝ හොයන්නේත් ඒක තමයි. මේක කරොත් රහත් වෙනවා. එහෙනම් මේක කියන්න මොකද නැහැ. ඈ? දැන් ඉස්සර මම අහන්නේ මේ කාලේදී ඔයලා දන්නවද කියලා මේක. දන්නවද කවුරුත් දන්නේ නැද්ද? ඕනේ දහගන්න. මේක සීක්‍රට් එකක්. ඕගොල්ලන්ට රහත් වෙන්න ඕන උනාට ඕගොල්ලන්ට කවදාවත් රහත් වෙන්න බෑ. ඕගොල්ලන්ට රහත් වෙන්නත් ඕනේ. ඕන උනාට රහත් වෙන්නත් බැරි බවත් දන්නවා. එහෙනම් කොහොමද රහත් වෙන්නේ? ඒකට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි රහත් වෙන්න උවමනාව තියෙන තව අය ඉන්නවනේ. ඒගොල්ලන්ට රහත් වෙන්න උදව් කරන්න. එහෙම කරන එවුන් විතරමයි මේ ලෝකේ රහත් වෙලයි. අනිත් එකෙක්වත් රහත් වෙන්නේ නැහැ. ඔයාට රහත් වෙන්න උනාට ඔයාට කවදාවත් රහත් වෙන්න බෑ. රහත් වෙන්න අවශ්‍යතාවය තියෙන අනිත් අය. ඒ අයට රහත් වෙන්න අවශ්‍යතාවයේ සපුරන්න. ඒගොල්ලන්ට අඳින්න ඇඳුමක් නැතුව ඇති. ඒ මග වඩන්න ඒක දෙන්න. ඒගොල්ලන්ට භාවනා ආසන නැතුව ඇති. ඒක දෙන්න. ඒගොල්ලන්ට කුඩයක් නැතුව ඇති. ඒක දෙන්න. ඒගොල්ලන්ට ඒකට යන්න අවස්ථාව නැතුව ඇති. ඒ අවස්ථාව දෙන්න. ඒකනේ කියන්නේ සබ්බදානං ධම්මදානං ජිනාති කියලා. ධර්මය දෙන්න. ඔයාට රහත් වෙන්න ඕනුණාට ඔයාට රහත් වෙන්න බෑ. ඔයා නිසා තව කෙනෙක් රහත් වුණොත් ඔයා අනිවාර්යෙන් රහත් වෙනවා.
ඒක තමයි මේ ලෝකෙ තියෙන සීක්‍රට් එක. ඒක විශ්ව රිදම් එකක්. ඒ විශ්ව රිදම් එක අරහත්ත්වයට විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. ඒ විශ්ව රිදම් එක සල්ලි වලටත් අදාළයි. ඔයාට සල්ලි වුණාට ඔයාට සල්ලි කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔයාට සල්ලි වුණාම ඔයාට හම්බ වෙයි 8-5 ජොබ් එකකින් සීමිත සැලරි එකක්. 8-5 ජොබ් එකකින් සීමිත සැලරි එකක්. ඒකෙන් ඔයාට ඕන වැඩි වුණොත් රුපියල් 25,000 සිට 15,000 සිට 125 තිය වෙනකන් උනත් ස්ථිර ආදායමක් ඒ. නමුත් ඔයාට කවදාවත් ධම්මික පෙරේරා හරි බිල් ගේට්ස් හරි එලන් මස්ක් හරි වගේ මල්ටි මිලියන මල්ටි බිලියන කෙනෙක් වෙන්න බෑ. දැන් රහතන් වහන්සේලා වගේ උනුත් එක පැත්තෙන් උගේ ලෞකික ලෝකෙන් ඉහළටම ගිය මිනිස්සුනේ. ඒක ගන්නත් ක්‍රමේ ඒක තමයි. ඔයාට සල්ලි ඕනුණයි කියලා වාට එහෙම සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔයා තව කෙනෙක්ට මුදල් උපයා ගැනීම සඳහා අවස්ථාවන් සලසලා දෙන්න. අපි ඒකට ඉංග්‍රීසියෙන් වචනයක් කියන entrepreneur කියන. ඔයා entrepreneur කෙනෙක් වෙන්න. තව කෙනෙක්ට මුදල් හොයා ගැනීම සඳහා අවස්ථාවන් සලසලා දෙන්න. ඔයා සලසා දෙන මිනිස්සයා යම් කිසි මුදලක් ලබද්දී ඔයා মালටි මිලියන කෙනෙක් බිලියන කෙනෙක් වෙන්න. ඒ රිදම් එකේම කොටසක් නිසා. ඒකම තමයි ඇප්ලයි කරන්න ඕනේ අරහත් වෙන්න. එහෙම නැතුව රහත් වෙන්න තියෙන ආසාව අතහැරලා දැම්ම එක රහත් වෙන්නේ නැහැ. ඔයිද ඒක තමයි පාරමිතා කියන්නේ. ඒක තමයි උපරිම දේ. මිනිස්සෙක් විසින් කරන්න පුළුවන් උපරිම දේ ඒක තමයි. ඒක තමයි බෝසත් චර්යාව කියන්නේ. බෝධිසත්වෙන්ට විතරයි බුදු වෙන්න පුළුවන්. බෝධිසත්වයාගේ චර්යාව ඒක තමයි. තව කෙනෙක්ට සත්‍ය අවබෝධය පිළිබඳ කිරීම පිළිබඳ උදව් කරොත් ඔයා තමයි සත්‍ය අවබෝධය. ඔගේ තියෙනවානේ අර ඒක මහායාන බුදුදහමේ දැන් මෙහෙම කිව්වට පස්සේ මම මුගේ සිතුන මම මහායාන බුදුදහමයි කියන්නේ කියන්නේ. තේරවාදෙන් සූත්‍ර දෙක තුනක් කිව්වා. හරිද? මේ එක මුනිවරයෙක් කියන කතාවක් තමයි මේ ලෝකේ ඉන්න බෝධිසත්වෙක් කියන කතාව. මේ ලෝකේ තියෙන අවසාන තනකොළ ගහක් බුදු වුණාට පස්සේ තමයි මම බුදු වෙන්න ඕනේ. එතකොට ඔයා හිතන කවුද මුලින්ම බුදු වෙන්නේ? ඒ අවංකයේ චේතනාව තියෙන මනුස්සය තමයි මුලින්ම බුදු වෙන්නේ. ඕගොල්ලෝ ගොඩ දෙනෙක්ට වැරදිලා තියෙන තැන ඒක තමයි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අරහත්ත්වයට වෙනුවෙන් තමයි යන්නේ. අපිටිතනකට යනවා ඉතින්. අපිටිතනකට යනවා. ඒක ගියාට කරක් දෙයක් නැහැ. ඒක අපිටිතන තියෙන කරුත් රහත් වෙන්න බෑ. ඒ අවංකව ඒක බොක්කේ තව කෙනෙක්ගේ අරහත්ත්වයේ වෙනුවෙන් කැප වෙන්න. පාරමිතා කියන්නේ ඔක්කොම පාරමිතා තමයි. පාරමිතා කියන්නේම බලාපොරොත්තු විරහිත පරාර්ථය. බලාපොරොත්තු විරහිතයි කියන්නේ ඔයාගේ අරහත්ත්වයේ කියන බලාපොරොත්තු විතර නෑ. පරාර්ථය කියන්නේ තව කෙනෙක්ගේ අරහත්ත්වය වෙනුවෙන් ඔයා උදව් කරන. බලාපොරොත්තු විරහිත බවක් තියෙනවා, පරාර්ථයක් තියෙනවා. අපි ඒකට එකතු වචනයක් කරලා එක වචනයක් කියනවා පාරමිතා. එතන මම නෑ නේද? නෑ එහෙම මම දී වෙලා නෑ. මම ඉන්නවා. මම ඉන්න හින්දානේ අනිත් එකට උදව් කරන්නේ. ඔව් මම ඉන්න නිසානේ අනිත් එකට උදව් කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. එයා රහත් වෙලා නෑ නේ. රහත් වෙලා නැති එක ඉතින් කොහොමත් හරි නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. තව කෙනෙක්ගේ අරහත්ත්වය වෙනුවෙන් උදව් කරා. හරි. මොතනින් වෙන කොහෙද?
දැන් ඒක වෙලා ඉවරයි නේද? දෙයක් ඉතින් වැඩක් නැහැ නේ ඔය මලකුණන්නේ වාය හාරන්න හදන්නේ. පෝස්ට් මෝර්ටම් කරන්න එපා වෙච්ච දේවල්. වෙලා ඉවරයි. තේරුණා? ඔය නරක දෙයක් කළා නැහැ නේ ඔයා. හරිද? ඔය හිතන්නකො නරක දෙයක් කරා කියලා. මහත්තයා අසනීප වෙලා ඉන්නකොට ගැහුවයි කියලා. ඒකත් ඉතින් වෙලා ඉවරයි නේද? තේරුණා? ප්‍රශ්න තියෙනවද? ඔයාගේ හිත දූෂිතයි දෙයට උදව් කරනකොට දැන් මේ කලින් උත්තරේදී අරයත් ඇහුවේ මේ ප්‍රශ්නේම නේ. ඒකට මම උත්තරයක් දුන්නා නේ. උදව් කරන කෙනා කියන්නේ දැන් ඔය කරන උදව් ලබන කෙනා. එතකොට වෙන්නේ. එතකොට වෙන්නේ. ඒකනේ අරයටම කිව්වේ. මං ඉන්නේ නැහැ නේ උගුල්. අරයා කිව්වේ ඒකනේ. එයා කිව්වේ ඒකනේ අපේ කපටිකමකින් අපේ එක ඉල්ලනවා කියලා. එතකොට ඒක වෙන්නේ නැහැ. නමුත් මම කිව්වේ විශ්ව රිද්මය. ඒ රිද්මයට සුසර වුණොත් තමයි රහත් වෙන්නේ. එකෙන් තමන් කොහෙලා වැඩක් නැහැ. අනික් අයට ඒක සලසලා දෙන්න ඕන. ලෝකේ ඕනම දෙයක් එහෙම තමයි. කපටි වුණත් මොන දෙයක් අපේ මනසට. දැන් මේ හැමෝම අහන්නේ අනිත් එක්කෙනා කපටි වීම ගැන මොකද මේ? මම ලෝකේ දකින්නේ මහා කටු ගොඩක් විදිහට නේ අම්පා. මම කියන්නේ ඉතින් ඒ කියන්නේ ඕගොල්ලෝ ලෝකේ දකින්නේ මහා කටු අකුලක් විදිහට. එයාගෙන් අදාළ නැහැ කියන්නේ. කපටියාගෙන් අදාළ නැහැ මගේ මනසට. අපන් නම් කියන්නේ එහෙම අදාළද නැද්ද කියන ගැන අපි මෙතන සාකච්ඡා කළ යුතුත් නැහැ. තේරුණාද? දැන් මෙතන මේ මම තෝරගත්තොත් එහෙම පිරිසිදු හිත් වලට විතරක් කියන්නේ කියලා මට එකෙක්වත් නැති වෙයි මෙතන කියන්නේ. මම බලන්නේ නැහැ මෙතන කටු වකුලක්ද මන වකුලක්ද ඒවා මම බලන්නේ නැහැ නේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. අපිට අනිත් අය බලන්න බෑ. අපිට බලා ගන්න පුළුවන් අපි ගැන. ඒක තමයි. අපි බලා අපිට බලා ගන්න පුළුවන් අපි ගැන. අපේ හිත මොකද කියන්නේ? අපේ හිත පිරිසිදුද? අපේ හිත චපලද කියලා බලන්න පුළුවන්. තේරෙනවද? අපේ හිත චපලද අපේ හිත අපිරිසිදුද කියලා අපි කොහොමද බලන්නේ? එකක් අපිට බලන්නත් පුළුවන් සමහර වෙලාවට අපිට ඒක පේන්නේ නැහැ. එතකොට ලෝකයා අපිව විවේචනය කරනවා. ලෝකයා අපිව විවේචනය කරනවා. ලෝකයා අපිට විතර චෝදනා කරනවා. ඒ චෝදනාවන් ආපුවම ඒ චෝදනාවන් වලට නොසැලී ඉන්න එක හොඳ ගුණාංගයක්. අටලෝ දහමට කම්පා නොවීම. හැබැයි නොසැලී ඉන්නකොට ඊට පස්සේ බලනකොට මේ චෝදනාව ඇත්තටම මාතුළු තියනවාද කියන්නේ. ගොඩ දිනෙට වර්ධින තැනක් ඕක. දැන් ලෝකයා චෝදනා කරනකොට ඉදන ලෝකෙ මොකක් කිව්වොත් මට මොකු මං අටලෝ දහමට කම්පා වෙන්නේ නැහෙනි. මට ඕක දැනෙන්නේ නැහෙනි කියලා ඉන්නවා. දැන් මමත් එහෙම තමයි මට මිනිස්සු බයිනවනේ. දැන් මේ අර මේවා දාපම ඩාන්ස් කරනවා කියලා බයිනවා. සින්දු කියනවායි කියලා බයිනවා. එක එක ඒවා බයිනවා. මෙහෙම ඕගනයිස් කරා කියලාත් බයිනවා. එහෙම තමයි. මම මේකට අලුත් නමක් දැම්ම කැරිස්මැටික් බුද්දිසම් කියලා. බුදුහාමුදුරුවෝ හිටියනම් බුදුහාමුදුරුවෝත් බයිනිට තියෙනවා. හරි කැරිස්මැටික් බුද්දිසම් මිනිස්සුන්ගේ හිතට තෘප්තිමත් වෙන කාරණා ටිකක් අරගෙන ඒ ඔස්සේ දර්ශනය ගලා යන සලස්සන. හරි මේක කැරිස්මැටික් බුද්දිසම්. හරි මේක බෞද්ධ දාර්ශනික තලයේ ලංකාවේ වැඩිපුර පාවිච්චි වෙලා නැහැ. මේක පළවෙනි පාර වෙන්නත් පුළුවන්. ඒක මේක මිනිස්සු විවේචනය කරනවා. මිනිස්සු විවේචනය කරනකොට මමත් ගණන් ගන්නෑ. නමුත් මං හැමතිස්සෙම මේ විවේචනය බලනවා. ඇත්තට මේ විවේචනය තුලින් මට හදෙන්න දෙයක් තියෙනවද කියලා. මට තේරෙනවා නම් හදෙන්න දෙයක් තියෙනවා කියලා මම ඩග්ගල් එක හදා ගන්නවා. මම නිකන් මහා පම්පෝරික ගහ ඉන්නේ නැහැ මිනිස්සු මොකක් කිව්වත් මම කරන්නේ මට ඕන වැඩේ කියලා. ඒ පරගල මෝඩයෝ. ඒ මිනිස්සු කියන එක අහන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. සමහර විවේචන සාධාරණයි. සමහර විවේචන සාධාරණයි. ඒ සමහර වෙලාවට අපි ඔය ට්‍රාන්ස්ලේෂන් එක දාද්දි මිනිස්සු කමෙන්ට් කරනවා. ඔය ඉංග්‍රීසි එක කොහොම නැතුව මෙහෙම කිව්වනම් හොඳ කියලා මම බලලා ඊළඟ පාරේ ඉඳන් ඒක හදනවා. සමහර වෙලාවට මිනිස්සු කියලා තියෙනවා මම දැකලා තියෙනවා ඔය ඔයක ඔය සිංහල වචනේට ඔය ඉංග්‍රීසි වචනේ නෙවෙයි මේක තමයි වඩා ගැලපෙන්නේ කියලා මම ඊළඟ සෙෂන් එකේ ඉඳන් ඒ වචනේත් මාරු කරලා තියෙනවා. මම හිතන් හිටු මුසලමෝනා කිව්වත් මම කියන්නේ ඔබට මට ඕනේ කියලා.
මටෝනේ හරි අදහස සම්ප්‍රේෂණය කරන්න. මටෝනේ මගේ පරිපූර්ණත්වය. මටෝනේ මගේ අභිවෘද්ධිය. එතකොට සාධාරණ විවේචන බාර ගන්න. තේරුණාද? ලොකු කමට ඉන්න එපා. ඇරගන්ස් තියාගන්න එපා. ඒ කියන්නේ ඇරගන්ස් කියන්නේ මහන්තත්තකම. මේ මහන්තත්තකම තිබුණොත් ඒ සාධාරණ විවේචන බාර ගන්න. අටලෝ දහමට කම්පා නොවීම එකක්. අටලෝ දහමට කම්පා නොවි සාධාරණ විවේචන බාර ගන්න. අර මම කිව්වේ අටලෝ දහමට කම්පා නොවි අර මිනිස්සයාට එහා පැත්තේ ඇඳේ ඉන්න මිනිස්සයාට නිශ්ශබ්ද වෙන්න කියලා කියන්න පුළුවන් වගේම ඒ විදිහටම කම්පා නොවි ඒ මිනිස්සයා මට කියන චෝදනාව මොකද්ද කියලා අහන්න. ඇයි අපි කියන එක විතරක් ගැන මෙහි හිතන්නේ? ඇයි ඒ පැත්තේ කියන එක අහන්න හිතන්නේ? අපි හරි කැමති අටලෝ දහමට කම්පා නොවි උට ඕන තරම් උපදෙස් දෙන්න. ඔහෙත්ම සූදානම් නැහැ අටලෝ දහමට කම්පා නොවි ඒ දෙන උපදෙස් පිළිගන්න. ඒක වැරදි. ඒක වැරදි. දැන් මේ අද මේ දවස් තුනේ අත්දැකීම මේ වගේ මොඩල් එකක් මම කරන පළවෙනි පාර. මම සෑහෙන මැචූ වුණා. මම මොකක්ද ඊළඟකේදී කරන වෙනස්කම? කොහොමද මම මේක කරන්නේ? මේක පරණ සාම්ප්‍රදායික විදියට යනවද? නැත්නම් මේක මම වෙනස් විදියකට මැචූ කරනවා? මම ගොඩක් දේවල් කරා. තේරෙනවද? ඒක මම අරන් තියෙන්නේ. එහෙම නැත්නම් මම මෝඩෙක් නේ. මම එකතන පල් වෙනවනේ. මම කවදාවත් ඩෙවලොප් වෙන්නේ. එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි අම්පා නොවන අතරම ඒ විවේචනයේ සාධාරණ විවේචනයේ බාර ගන්නත් සූදානම් වෙන්නේ. ඒ එහෙම නැත්නම් ඒ මගේ අපරිපූර්ණකම. මගේ මැචියුරිටි අඩුවක්. පරිණත භවයේ අඩුවක් ඒක. පරිණත මිනිස්සු බලන්නකො. පරිණත මිනිස්සු මගේ ජීවිතේ කලාතුරකින් හම්බෙලා දෙන මිනිස්සු. ඒගොල්ලෝ රහත් වෙලත් නැහැ. නමුත් පරිණත වෙලා. ඒගොල්ලෝ දන්නවා මිනිස්සෙක්ගේ දෙයට ඇහුම්කන් දෙන්න. ඒගොල්ලන්ගේ ප්‍රධානම ලක්ෂණය මොකක්ද දන්නවද? මිනිස්සෙක්ට හොඳ සවන් දෙන්නෙක් කියන්නේ. එයා කියන්නේ මොකක්ද කියලා හොඳට අහන් ඉන්න. හොඳ සවන් දෙන්නේ. අන්න ඒ ලක්ෂණය නෑ ගොඩක් අපරිපූර්ණ මිනිස්සුන්ට. අපරිපූර්ණ මිනිස්සෙක්ට ඕනේ තමන්ගේ මතවාදේ ඩග්ගාල දග්ගා අරුන්ට කව්වන්න. මංගාව තියෙන මං අපරිපූර්ණ නම් මගේ මතවාදේ ඔයාට ගිල්ලවන්නමයි ඕනේ මට. පරිණත මිනිස්සෙගේ ලක්ෂණය තමයි අරයාගේ මතවාදේ මොකක්ද කියලා හොඳ සවන් දෙන්නේ කියන්නේ. හොඳට අහන් ඉන්න ඔයා කියන්නේ මොකක්ද? ඒ පරිණත භවයේ ලක්ෂණය. උන්ක ගොඩාක් ලංකා මිනිස්සුන්ට අඩුයි. අපේ এডুকেෂන් සිස්ටම් එකේම ඒක නෑ ගොඩක් වෙලා. සවන් දෙන්නෝ නෙමෙයි අපේ මිනිස්සු. හැමතිස්සෙම ඒගොල්ලන්ගේ ඔළුවේ උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ අරු මොන ප්‍රශ්නය ආවත් ඒ උත්තරේ දාගන්නයි බලන්නේ. එහෙම කරන්න බෑ. මෙහෙම කළා මොනා දිනන්නද? යමෙක් අවබෝධයට පත් වෙනවා කියන්නේ පරිපූර්ණේ ගුණාංගයට එන්න ඇතුලෙන් අභ්‍යන්තරයෙන් මතුවෙන්න ඕනේ. අභ්‍යන්තර ගුණවගාවක් තියෙන්න ඕනේ. මොකද එයාගේ අභ්‍යන්තරයේ බාහිරයයි දැන් එකක් වෙලා තියෙන්නේ. මම දැනගත්ත තමයි අනිවාර්ය ප්‍රශ්නයක් තමයි. එන ඔයාට කියලා ඔයගේ ටයිටල්ස් ටික ගන්න එකද? නැහැ, ඒ වගේ දේවල්ට පරාර්ථය දාන්න ඕනේ. මම කිව්වේ මොකක්ද? ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නේ එයාට තියෙන පේටන්ට් වලවත් පේටන්ට් රෙජිස්ට්‍රේෂන් එකක් නෙමෙයිනේ. ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක ඩිෆයින් වෙන්නෙම ඔයා රැකියා උත්පාදකෙක් කියන. ඔන්ටර්ප්‍රනර් කියන්නේ සිම්ප්ලි දැට් you create jobs. ඔයා රැකියා උත්පාදකෙක්. රැකියා උත්පාදකෙක් කියන්නේ මොකද්ද? අනිත් පැත්තට මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුකම් සපයන්නේ. සල්ලි උපයා ගැනීම සඳහා පහසුකම් සපයන්නේ. ඔයා ඒක කරනකොට ඔයා මිලියන බිලියන කෙනෙක් කියලා නතර වෙනවා. ඔයාගේ අවංකව තියෙන්නේ ඒකට. හැබැයි ඔයාගේ අවංකව ඕක කරන්න ඔයාගේ ප්‍රොෆිට් ඔරියන්ටඩ් නම් ඕක වෙන්නේ නැහැ. ඔය මිලියනර්ස්ලා වෙච්ච හැමෝගෙම ඒගොල්ලන්ගේ ඇතුළෙම ලොකු අර මං කියන්නේ අර ඔක්කෙම තියෙනවා පොඩි මේ වේලක් අර මිනිස්සුන්ට ජොබ්ස් ආලා එයාට ඕනේ ඒක. එයා ට්‍රිල් එක ගන්න ඒකේ. එයාට හම්බෙන ප්‍රොෆිට් එකකින් නෙමෙයි. හැබැයි නොදැනුවත්වම එයාගේ account ඔක්කොම පිරෙන. අල්ලපු කෙනාගෙන් තමයි අහන්න ඕනේ වවා පරාර්ථ ගන්න. හරියටම පරාර්ථය කරනවා නම් ඔයාට ඒක දැනගන්න ඕනේ මගෙන් නෙමෙයි. කොහොමද දැනගන්නේ? ඔයාව ආශ්‍රය කරන මිනිස්සු ගාවට යන්න.
වාගේ දරුවෝ වාගේ අය අහන්න අහන්න මේ ප්‍රශ්නේ. ඔයා හිතන විදිහට, ඔයා දකින විදිහට මගේ අඩුපාඩු මොනවද කියලා. අන්න ඒක කරන්න. ඔය ප්‍රශ්න කවුරුවත් අහන්නේ නැහැ. බොහෝ විට වෙන්න පුළුවන් ඉතින්. ඒක ඉතින් ඒක අපිට ඉස්සරව කියන්න බෑනේ. යාගේ චේතනාවනේ, යාගේ හිත් කියවන්න මට බෑනේ. මම කි අපි අනිත් අය ගැන හිතන්න එපා. අනිත් අය ගැන ඔයා කරන්නේ අරක අඩ වැඩිය කරන්න. මම කිව්වේ පරාර්ථය පටන් ගන්න, ඒකේ ෆවුන්ඩේෂන් එක පටන් ගන්න වාගේ ජීවන පැවැත්ම අනිකෙනාට කරදරයක් නොවිය යුතුයි. දැන් වාගේ ජීවන පැවැත්ම බලපාන මිනිස්සු ඉන්නවනේ ළඟම තැන ඉඳන් දුරතැනටම බලන්න. ගිහිල්ලා අහන්න. ඒක මහ මම් පොරත්වෙන් අහන්න එපා. මගේ දින අඩුපාඩු කියපා. එහෙම නෙමෙයි. යටහත් පහත්. ඔයා දකින විදිහට, ඔයා හිතන විදිහට මගේ ඔයා දකින අඩුපාඩු මොනවද? මට හංගන්න එපා. මම මේක මගේ පෞරුෂය සංවර්ධනය කර ගැනීම සඳහා අහන්නේ. මේක ඔයා මට හැංගුවොත් මට මේක හදාගන්න බෑ. මම ඔයා ගැන කිසිසේත්ම වැරදියට හිතන්නේ නැහැ. එයාට ඒක දැනෙන්න දෙන්න. මේ අහන්නේ බොක්කෙම්මයි කිය. අහන්න. අඩුපාඩු මොනවාද කිය. ජීවිතේට අහලා දෙනවද එහෙම? අන්න ඕමයි පරාර්ථය. හැමෝම මේක අහන්න. හැමෝම මේක අහන්න. ඔගොල්ලෝ ආශ්‍රය කරන මිනිස්සුන් අහන්න. ඔයා දකින විදිහට මගේ අඩුපාඩු මොනවාද කිය. ඔගොල්ලොන්ගේ ජීවිතේ පරිපූර්ණ කරගන්න ගොඩාක් උපදෙස් ටිකක් ඒගොල්ලෝ දෙයි. ඒ ළඟම තියෙන උපදෙස් නැතුව තමයි ඔයගොල්ලෝ මේ කිලෝමීටර් ගණන් ගෙවාගෙන මට සල්ලි දෙවාගෙන මගෙන් උපදෙස් ගන්න ඇවිල්ලා තියෙන්නේ. ළඟම මනුස්සයා තමයි දන්නේ. මම දන්නේ නැහැ නේ ඔයගොල්ලන්ගේ තියෙන අඩුපාඩු. ඔයාගේ වයිෆ් තමයි දන්නේ හස්බන්ඩ්ගේ අඩුපාඩු. හස්බන්ඩ් තමයි දන්නේ වයිෆ්ගේ අඩුපාඩු. දරුවෝ තමයි දන්නේ දෙමෝපියන්. දෙමෝපියෝ තමයි දන්නේ දරුවන්ගේ. සේවකයෝ තමයි දන්නේ ස්වාමියා. ළඟම එක්කෙනාගෙන් ගණන්. තේරුණා? ඒක මමත්වයේ දිය කරගන්න හොඳ එක්සර්සයිස් එකක්. දවසකට එක්කෙනෙක්ගෙන් හරි අහන්න ඕක හැමදාම. මොකද කිය මමත්වයේ කඳු කඩන් වැටෙන ඕකේ කඩන් වැටේ. ජීවිතේට අහපු නැති තමන්ගේ අඩුපාඩු කියයි. එන්න. ඕක මම ගිහි කාලේ ඉන්නකොට හැම අවුරුද්දෙම ජනවාරි පළවෙනිදා කරපු වැඩ. මගේ සීනියර්ස් ලගින්, බොසස් ලගින් මම ගිහිල්ලා අහනවා ගිය අවුරුද්දේ මට වෙච්ච, මගේ අතින් වෙච්ච අඩුපාඩු මොනවද? මොනාද මම හදාගත යුත්තේ මේ අවුරුද්ද කියලා මම අහනවා ගිහින්. ඒක මම අවංකවම අහන්නේ. අනිත් එක මම ඔයගොල්ලන්ට තව උපදෙසක් දෙන්නම්. දැන් ඔයගොල්ලෝ මේ සෙෂන් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ නැවත ගෙදර යයි. නමුත් මේ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කර ගැනීම ඔයගොල්ලන්ගේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. ඒ කොටසක් බවට පත් කරගන්න තමයි මේ සංස්කෘතික අංග තියෙන්නේ. ඔය බුද්ධ පූජාව කියන එක විවේචනය කරාට මම විවේචනය කරන්නේ නැත්තේ ඒකනේ. ඒ දේවල් තියෙන්නේ එක එක සමාජ ස්තරවල මිනිස්සුන්ට මෙහෙම අධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා කියලා ඩේලි රිමයින්ඩ් එකක්, ඒක ලාම් එක වගේ. හැමදාම ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා හවස 6ට බුදුන් වදින්නේ නැති. නමුත් ඒගොල්ලොත් සමහරට දන්නේ නැහැ මොකද්ද ඒ කරන්නේ කියලා. ඒ නැවත නැවත මතක් කිරීම, හිත හදා ගැනීම කියලා කොටසක් අපේ ජීවිතේ තියෙනවා. ඕගොල්ලෝ අද බුදුන් වදින්නේ නැත්තම්, ඕගොල්ලෝ අද දෙවියන් වහන්සේ පල්ලියට පන්සලකට යන්නේ නැත්තම් ඒක අවශ්‍ය නැහැ. නමුත් ජීවිතේ ඒ වගේ දවසේ හැමදාම පැයක් වෙන් කරන්න සතිමත් වෙන්න. ඒක ඇවිල්ලා මේ සතිය නෙමෙයි ඇත්තට මෙතන අවශ්‍ය. ඒක නිකන් රිචුවල් එකක් විදිහට කරන්න. ඒක ඕගොල්ලන්ට හැමදාම මතක් කරලා දේවි මගේ ආධ්‍යාත්මය මම සංවර්ධනය කරගත යුතුයි කියන. ඒකට සුදුසුම උදේ අවදි වෙලා උදේ 4ට විතර අවදි වෙලා තමයි ඒක සුදුසුම. හරි, ඒක සමහරලාට මගේ උපදෙස් අරන් කරන අයත් මෙතන ඉන්නවා. හරි, උදේ 4ට නැගිටිනවා. 4ට නැගිටලා මූණකට හොදගෙන මම ඒකට දෙන ඉන් ජෙනරල් දෙන ප්‍රැක්ටිස් එකක් තියෙනවා. කැමති කෙනෙක් ඒක කරන්න. නැත්නම් සාමාන්‍ය ඕගොල්ලන්ගේ මොන හරි යෝගා හරි භාවනාවක් කර දෙනවා කරගන්න. මම කරන කියන දේ තමයි පැයක් මට ඕනේ අත්දැකීමට ඒ ඉවෙන්ට් එකට. ඇය භාගයක් එක්සර්සයිසස් විය යුතුයි. ඇය භාගයක්. ඒක වෝම් අප් එකක් තමන්ගේ ශරීරයට ගැළපෙන විදිහට, තමන්ගේ ඇඟට හොඳට දාඩිය දාන විදිහට පැය භාගයක් එක්සර්සයිසස් කරනවා. ඊට පස්සේ ඒ දාඩිය පිටින්ම ඒ දාඩිය ටවල් එකකින් පිහිදගෙන වාඩි වෙලා පැත්තකට වෙලා තමන්ගේ හිත දිහා බලන්නේ.
ඇස්පියාගේ ඔගොල්ලෝ අද මේ කරපු දේ කරන්න කොහොමද පැය භාගයක් හොඳට එක්සර්සයිසස් කරන ඒකම තමයි අද මෙතන ඕගොල්ලන්ට මම පෙන්නුවේ එක්සර්සයිසස් කරන ඊට පස්සේ ඉතිරි පැය භාගේ තමන්ගේ හිත දිහා බලන් ඉන්න දැන් මේක කරා කියලා මේ මේක කාටද බෙනිෆිට් එක හදිසියෙම රහත් උනේ නැත පැය භාගයක් එක්සර්සයිස් කිරීම නිසා තමන්ගේ බොඩි එක තමන්ට හැදෙනවා පැය භාගයක් හිත දිහා බලා ගැනීම නිසා තමන්ගේ මයින්ඩ් එක හැදෙනවා බොඩි ඇන් මයින්ඩ් බැලන්ස් එකක් දවස පුරාම සිද්ධ වෙනවා මේක ජීවිතේට තමන්ගේ ප්‍රැක්ටිස් එකක් කරගන්න මොන හයම් හෝ හේතුවක් නිසා උදේ නැගිටීම තමන්ට ප්‍රශ්නයක් දිනනවා ඕකම රැට කරා නින්දට කලින් හැබැයි ගොඩාක්ම සුදුසු උදේ 4ට නැගිටලා ඕක කරන්නේ එක පහට වෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ නමුත් දවසේ මොකක් හරි පැයක් දවල් වරුවක උනත් කමන්නේ පැයක් ඒකට වෙන් කරන්න. පැය භාගයක් එක්සර්සයිස් කරනවා පැය භාගයක් චිත්තානුපස්සනාව කරනවා. මේ එක්සර්සයිස් කිරීම ක්‍රූෂල්. ඉතා වැදගත්. ඒකෙන් ඕගොල්ලන්ගේ ඇඟේ ශක්තිය අවදි කරනවා. ඒ අවදි කරන ශක්තිය ඕගොල්ලන්ට චිත්තානුපස්සනාවට අනුග්‍රහයක් වෙනවා. ඒ චිත්තානුපස්සනාවෙනුත් ඕගොල්ලන්ගේ තව තවත් ශක්තිය අවදි කරනවා. ඔය ශක්තියට එක එක ජන විහාරේ එක එක නම් කියනවා. ඒක විශ්ව ශක්තිය වෙන්න පුළුවන් කුණ්ඩලිනී ශක්තිය වෙන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තිය වෙන්න පුළුවන් ඒ එනර්ජි එක අතිශය බලවත් ඕගොල්ලන්ගේ ඉමෝෂන්ස් ඕගොල්ලන්ට දරාගන්න ඒ එනර්ජි එක තමයි වර්ධනය වෙන්න ඕනේ වර්ධනය වෙලා ඕගොල්ලන්ගේ දරාගන්න බැරිම ද්වේෂය හෝ රාගය වගේ බලවත්ම ඉමෝෂන් එක එනර්ජි එකට වඩා ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මික එනර්ජි එක අප් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ බැලන්ස් එක තියෙන්නේ ඉතින් ඕක මම යෝජනාවක් විදියට කරනවා දවසේ ওই ප්‍රැක්ටිස් එකක් තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒක ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි. ගැටලුවක් නැහැ. තමනම ප්‍රශ්න. මෙමයි අපිට ඒකට ඒගොල්ලන්ට ඒක කරන්නේ ඇයි කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මට කවුරු හරි chance එක දෙනවා නම් රුවන්වැලිස ඇයි ඇයි ඔයගොල්ලෝ ඔය ගල ගඩොල් බදාගෙන වඳින්නේ කියලා දෙන්න ඕකම මම mindfulness practice එකකට හරවනවා දැන් මන් දකින්නනේ මිනිස්සු ඔය ඒ ගඩොල් වලට නල්ලා තියලා වඳින එක දැක්කම මුං මහා ගොබ්බයෝ එහෙම එහෙම කියලා වඳිනවා දන්නේ මේව ගොබ්බ කමක් නෙමෙයි ඒක. එතන යම් කිසි ලොකු සයන්ස් එකක් තියෙන. මේ මිනිස්සු දන්නේ නැහැ ඒක විවේචනය කරන එක දන්නේ නැහැ. ඒක ඕනේ. ඉතින් ඔක මේ නූතන විද්‍යාවෙන් උනත් කියලා දෙන්න පුළුවන්. මොකද දන්නවද ක්වොන්ටම් ෆිසික්ස්. ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන න්‍යායක් තියෙනවා. මේවා ස්ථිර කරලා නැහැ. ඒ නිසා මේවා න්‍යාය. මේ ඔළුවට ලොකුවට ගන්න එපා. දැන් මේ වෙලාවේ මෙතන මේ අංශුවක් ගන්නකො මෙතන තියෙනවා මේ ලී වල අංශුවක්. මේ ලී එක ක්වොන්ටම් අංශුවක්. කාලයෙන් විමුක්තයි. ඒ කියන්නේ මේ අංශුව මේ මොහොතේම ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ ගෞතම බුදුහාමුදුර ඉස්සරහා මේස එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකම ගෞතම බුදුහාමුදුර ඇඟේ තියෙන්නත් පුළුවන්. ඒ ක්වොන්ටම් අංශුව. තේරුණාද? එතකොට මිනිස්සු වඳින ක්වොන්ටම් අංශු දෙකකට ඔය ක්වොන්ටම් අංශු එතනක් තියෙනවා. මේ පීග එතන ගියා විස්තර කරොත් එහෙම මේ මමත් මෝඩෙක් වෙනවා අනිත් මිනිස්සුත් මෝඩෙක් වෙනවා. අනිත් පැත්තට හරි සරලව මේ මිනිස්සු ගල් වලට නෙමෙයි වඳින්නේ. මේ මිනිස්සු චේතනාවක් හදාගෙන ඉන්නේ මෙතන බුදුහාමුදුරන්ගේ ಗುಣ දිනනවායි කියලා. ඒ ගුණයට වඳින්නේ එතන මිනිස්සු මොනේ නැහැ gadol වලට වඳින්නේ ඒ gadol වලට වඳිනවා කියලා හිතන් ඉන්නේ ඒක විවේචනය කරන මිනිස්සු එහෙම මිනිස්සු ඒ වඳින මිනිස්සුවත් එච්චර මොඩ නැහැ ඒගොල්ලෝ යම්කිසි ගුණයකට වඳින්නේ හරිද ඊට වඩා හොඳ විකල්පයක් තිබුණා නම් හොඳයි නමුත් ඒකේ ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ එයා හිතින් මවාගෙන වඳින්නේ ඉතින් ඒ එහෙම ওই විවේචනය කරන මිනිස්සු ওই සමහර ගුරුකුලවල ওই ගෝලෝ විවේචනය කරනවම දැකලා තියෙනවා ඒගොල්ලෝ gadolata වඳින්නේ නැහැ. ඒ හදාගත්ත ගුරුවරයෙක්ට වඳින්න. අකෝ ඒ ගුරුවරයාත් ඔය වගේම හිතින් තමයි හදාගෙන තියෙන්නේ. අර gadol වගේම තමයි ඔය ඉන්න මේ පංචස්කන්ධය. තේරුණාද?
ඒගොල්ලෝ ඉතින් හදාගත්ත පංචස්කන්ධයත් එහෙම පංචස්කන්ධයම තමයි. ගඩොලයි ඒකේ අතර වෙනසන්නේ දෙකම එකයි. මොකද එළිය ජීවමානම හෝ අජීවීව මොකා හිටියත් ඒ ඉමේජ් එක අපි හිතින් හදාගෙන හිතින් හදාගත්ත රූපයට තමයි වඳින්නේ. ඇත්තටම ගත්තොත් ඔගොල්ලෝ බුදු ගෞතම බුදුහාමුදුරුවෝ කියලා වඳගන්නේ කාටද? ඔගොල්ලොන්ටමයි. ඕගොල්ලෝ ඕගොල්ලොන්ටමයි ඔය වැඳගන්නේ. ඒ ගඩොලට වඳින මිනිහත් වැඳගන්නේ එයාටමයි. ජීවමාන ගුරුවරයාට වඳින මිනිහත් වැඳගන්නේ එයාටමයි. අජීවී ගුරුවරයෙක්ගේ සංකල්පයට වඳින එකත් වැඳගන්නේ එයාටම තමයි. හැමෝම වැඳගන්නේ තමන්ටමයි. ඇයි? මනෝ පුබ්බංග මාර්දම්මා මනෝ සෙට්ටා මනෝ මේ ඕගොල්ලෝ නොදන්න උනාට ඕගොල්ලෝ තමයි ශ්‍රේෂ්ඨ. ඇයි? ඕගොල්ලොන්ගේ මනසමයි. ඕගොල්ලොම තමයි නිර්මාණපකයා. ඕගොල්ලොම තමයි විනාශකයා. ඕගොල්ලොම තමයි දෙවියන් වහන්සේ. ඕගොල්ලොම තමයි බ්‍රහ්මන්. ඕගොල්ලොම තමයි ශිව. ඕගොල්ලොම තමයි විෂ්ණු. ඉතින් විෂ්ණු ප්‍රතිමාවක් ඉස්සරහට ගිහලා ඕගොල්ලෝ වැඳා ඒ ගඩොලට නෙමෙයි ඕගොල්ලෝ වඳින්නේ. ඕගොල්ලොන් තමයි වැඳගන්නේ. ඒක තමයි ඇත්තට මෙතන සිද්ධ වෙන දේ. ඉතින් ඒ ඇත්තට මේ සිද්ධ වෙන දේ දන්න මම එතන මගේ ඉස්සරහ තියෙන ගඩොලක්ද එළුවෙද්ද බැටළුවෙද්ද මිනිහෙද්ද කියන එක අදාළ නැහැ. එනිසා මේ ලෝකේ වෙන සිද්ධීදී මම වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඒ ගුණා බැඳලා දැන් එහෙම කාලයක් තිබුණා දැන් වෙනස් කරන්න යන්නේ. මම දන්නවා මේ ඔක්කොම කරගන්නේ මටමයි. දැන් ඇති හොඳට වායලා තියෙන්නේ. අපි අර ෆීල්ඩ් මේවෙක යමු. බස් එකේ කෙනාට කියනවාද බස් එක අරන් එන්න කියලා. ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් ඔහොමම පොට් ටික අරගෙන කුඩයක් තියෙනවා නම් කුඩේත් අරගෙන බස් එකට නගිමු. අපි අර එක්සයිස් එක කරමු.